අවියලිත තීරණයත් එක්ක ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම නායක අනුර කුමාර දේශනායකතුමන් එක්ක අපි තීරණේ ඉන්නේ. තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඔබතුමාගෙන් විමසන්න, තව තියෙන කරුණු ගණනාවක් පැහැදිලි කරගන්න. ඔබතුමා සඳහන් කරමින් හිටියේ එවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන්. දැන් අර එකතැනකදී ඔබතුමා කිව්වා නීතිය නමනවා කියලා. එකතැනකදී ඔබතුමාලා පාර්ලිමේන්තුවේදී ඇගෙයිමට ලක් කරපු ඔබතුමාලත් එකතැනකදී අනියමින් නිර්දේශ කරපු දිලුක්ෂ ඩයිස් මහත්මයාත් කියනවා නීති නමන්නත් පුළුවන් කඩන්නත් පුළුවන් කියලා. එකක් එහෙම එකක්ද මේ වෙන්නේ? එකක් අනියමින් හෝ ඍජුව හෝ දිලුක්ෂි අපරාධ මොකද්ද? අල්ලස්සෝ දූෂණ කොමිස සභාවේ සභාපතිවරිය බවට පත් කරන්න අපේ දායකත්වයක් නැහැ. මුදල් පාර්ලිමේන්තුව වගේ එනවා ඒව. පොඩකින් මගේ පත් කිරීම. ඇය පත් කරේ ඇය පත් වුවාට පසුව තමයි ඇත්තටම එවැනි නමක්වත් අහන්නේ. ඒ නිසා ඔබගේ පළවෙනි එක වැරදි. දෙවැනි එක ඇය පිළිබඳ පාර්ලිමේන්තුවේදී කරන ලද ඇගයීම. ඔව්. ඒකට නිශ්චිත කරුණක් හේතු සාධක වුණා. ඒ නිශ්චිත කරුණ තමයි එක් සිදුවීමක් පිළිබඳව නාවික හමුදා ප්‍රතිවරු දෙදෙනෙකුත් ආරක්ෂක ලේකම්වරයාත්, ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් අධිකරණයේ හමුවට පැමිණුවා. එතකොට ඒක කොමිසම් සභාවේ තීරණයක්. ඒ අධිකරණ හමුවට පැමිණුවාට පසුව ඒ එය විශේෂ කෝපයකින් ජනාධිපතිවරයා බැන වදිමින් ඇයට ඉවත් වීමට අදාළ වෙන පරිදි බලපෑමක් සිදු කරා. අන්නේ ඒ බලපෑමේදී ඒක වැරදි කියන එක මා පාර්ලිමේන්තුවේ පෙනීట్లా කියලා තියෙනවා. ඔච්චරයි. ඒ පිළිබඳ පමණයි මා පාර්ලිමේන්තුවේ ඇය පිළිබඳව හෝ අල්ලස් ඒ කියන්නේ ඇයගේ භාවිතාවන් පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඔබ ඇහුවොත් ඊට පසුව ප්‍රකාශයට පත් වෙච්ච දුරකථන ඇමතුම් පිළිබඳව මා හිතනවා ඇයගේ වෘත්තීය ගරුත්වයත් වෘත්තීය සීමාවත් ආරක්ෂා කරගන්න අසමත් වී තිබෙන බව ඒකෙන් පෙන්නුම් කරනවා. මා එදා පෙනී හිටියේ අර නිශ්චිත මොහොතේ ජනාධිපතිවරයා ඇයට ඉවත් වීම සඳහා කරන ලද බලපෑම වෙනුවෙන් බලපෑමේ දීට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඔබතුමාලට තියෙන ඡන්ද ප්‍රමාණය පිළිබඳව ඡන්ද ප්‍රතිශතය පිළිබඳව එවන්ගාඩ් ගැන යමක් කියන්න පුළුවන් නේද? ඒ කියන්නේ මෙහෙම දැන් දැන් මේ තියෙන මාගාව මේ තියෙන්නේ මෛත්‍රීපාල ශ්‍රීසිරි ජනාධිපතිවරයා විසින් පත් කළ ජනාධිපති කොමිෂම. ඔව්. මේකේ ශ්‍රේෂ්ඨාධිකරණ අපේ ගිහාන් කුලතුංග මිනිසුන්තුම ඇතුළු ඒ තම ජේෂ්ඨ මිනිසුන් ගණනාවක් කාලයක් මායා දුන්නේ මහත්මයාත් මේකේ කටයුතු කරා. ඒකෙදී එවන්ගාඩ් නඩුව පිළිබඳව කරුණු හතරක් පිළිබඳ විමර්ශනය කරා. ඔව්. ඒ කරුණු හතර තමයි විශේෂයෙන් ගත්තොත් ඒ කරුණු වලදී විභාගයට ලක් කරා රැල් ආයතනය කියලා කියන්නේ මේ රත්නලංකායික රත්නලංකා ආයතනයේ සේවකීන් දේශපාලන කටයුතු වල යෙදවීම කියලා එක පරීක්ෂණයක් කරා. දෙවැනි එක කරා නාවික හමුදාව පවත්වාගෙන ගිය අවිගබඩා ව්‍යාපෘතිය එවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගම වෙත පැවරීම සහ නාවික හමුදාවට ලැබිය යුතු ආදායම ප්‍රතිශත අඩු කිරීම කියන එක පිළිබඳ පරීක්ෂණයක් ගියා. තුන්වෙනි එක මුහුදු ආරක්ෂකකින්ගේ අවිපූර්ණව නිපුණත්වයේ සහතික නිකුත් කිරීමේ ව්‍යාපාරය. ඒ කියන්නේ ට්‍රේනින් කරන්න බලය දීලා තිබුණා එවන්ගාඩ්ට. ලංකාවේ පළවෙනි වතාවට පුද්ගලික සමාගමට අවි ට්‍රේනින් එකක් දෙන්න අයිතිය දීලා තිබුණා. එවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමට අවසර දීම සහ නිසි තුවක්කු බලපත්‍ර නිකුත් නොකිරීම මගින් බද්ධ අහිමි කිරීම පිළිබඳ පරීක්ෂණයක් ගියා. ඊළඟ රත්නලංකා ආයතන සතු තුවක්කු සඳහා තුවක්කු ආයතන පණතේට බලපත්‍ර නිකුත් නොකිරීම කියලා පරීක්ෂණයක් ගියා. මේ පරීක්ෂණ හතරේදීම නේගි තුනකට එවන්ගාඩ් හතරටම එවන්ගාඩ් අධිපතිවරයා වරදකරු කරලා තිබෙනවා. තුනකට ගෝඨාභය රාජපක්ෂ වරදකරු කරලා තිබෙනවා. බව නිදහස් කළා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ. නෑ. නඩුවේ නිදහස් කළා. පොඩකින් මාමා කියන එක. මම මේ ජනාධිපති කමිෂන් එකට අදාළ නඩු තාම ගියේ නැහැ. එතකොට ඊට අමතරව ගත්තොත් පාලිත ෆනෑන්ඩු රත්නලංකාවේ සභාපතිවරයා විත්තිකරු බවට පත් කරලා තිබෙනවා. ඒ අනුව ඔවුන්ට මේ චෝදනා තුනටම හතරෙන් තුනකටම අපරාධ පනත යටතේත් ගිනි අවියාඥා පනත යටතේත් සමහරේවට අල්ලස්සෝ දූෂණ කොමිස සභා පනත යටතේත් නඩු පවරන්න කියලා නියෝග නඩු පැවරීම සඳහා කටයුතු කරන්න කියලා ජනාධිපතිවරට වාර්තා කරලා තිබෙනවා. හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ඍජුව සඳහන් කරනවා ඒ සඳහා වන නෛතික ක්‍රියාමාර්ග ගැන සාක්ෂි නැහැ කියලා. සෝදගම්ලත් මාතා පැහැදිලිව සඳහන් කරන්නේ එතුමා පෙනී ඉන්න ওই සම්බන්ධයෙන්. ඒක පැටලිලා ඔබට.
विभाग एवनगार्ड नौका लंका मोदू सीमा अतु नौका महात्मा प्रकाश करानी महानूर नौकाव पील बंद एक अतंगड़गत नौकाव हरदे सूदगामलात्मात्म के साकच्चावती बिन्नी महानूर नौकावे अतंगड़गत अव्यायुध पील बंद पारीक्षण नीतिपति पार वसंत नवरत्न भंडार महात्मा गिनिया तपराध पणते नुलवाण के दखने को तव नीति दखने को विनवादी नतरकटति महानूर नाउका परीक्षण මට අවන්ගාඩ් එක පෞද්ගලික තරහක් නෑ මට හැබැයි එතුමා සඳහන් කරන ඔබතුමාට තියනවා කියලා මට මොකක්ද තියෙන තරහ අවශ්‍ය කරනවා කියලා කියන ඔබතුමාලා මෙක්සිකෝ ක්‍රමයට කප්පම් ගන්න ඒ කප්පම් ඉල්ලුවා දුන්න නැති හින්දා තමයි ඔබතුමාලා මම කියන්නේ පැහැදිලිව සඳහන් කරනවා එතුමාට අල්ලස් එකට ගිහලා පැමිණලා දාන්න කියනවා හරි බරපතලයි මට එහෙමනම් මගෙන් කවුරු හරි කප්පම් ගන්නව මට කාට හරි තර්ජනය කරන්නව මං හෙට නීති ක්‍රියාත්මක කරන්න බල කරනවා මම මේ නිකන් කොත් නේද තන තන අර නේද නිකන් වසුරු වහලන කපුටෙක් වගේ ඔව් හරිද මම මේ තන තන කීවක ඉන්නේ එතුමාට කප්පම් ගැනීම සඳහා මා හෝ මගේ පක්ෂ කවුරු හරි කෙනෙක්. හරි එතුමාට කිව්ල ඒ වෙලාවල් අල්ලස් කොමිසම පැමිණිලි කරන්න. කරන්න බෑ කියලා එතුමා සනහන් කළේ එතුමාට විරුද්ධව නැති චෝදනාව වෙනුවෙන් අල්ලස් කොමිසම දුවද්දී. අදන් දැන් 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 මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යටතේ අල්ලස් කොමිසම තිබෙනවා අපරාධ පරිසර දෙපාර්තමේන්තුව තිබෙනවා. ඒක CID මාතෘකාව මාරු කරලා තිබෙනවා. අල්ලස් කොමිසමේ කට්ටිය මාරු කරලා තිබෙනවා. දැනුත් නිකන් ඒ එහෙම දුන්නේ කරා. නෑ එතුමා එතුමා ජනාධිපති කොමිසම හරහා තමයි ඔය ජනාධිපති කොමිසම අපේක්ෂා කරනවා කියලා. ජනාධිපති කොමිසමට මුකුත් කරන්න බෑ ඕකට. ජනාධිපති කොමිසම පිහිටවා තිබෙන කරන්න පුළුවන් නෑ ඒත් බෑ ජනාධිපති කොමිසම පිහිටවා තිබෙන කොමුටද මම කලින් කිව්වා අර ආණ්ඩුව කාලේ රාජ්‍ය නිලධාරින්ට සිදුව බලපෑම් හොයා බලන්න හරිද එතුමා එතුමාට මම හිතන්නේ ගොඩක් නීතිඥ සහාය දෙනවා ඇති එතුමා කියන විදිහට මම දන්නවා නේද එනිසා මම හිතන්නේ එතුමාට තියෙන්නේ අල්ලස් කොමිසමට කියලා පැමිණිල්ලක් කරන්න එහෙම අපර එහෙම බලපෑම කරලා තියෙනවනේ එනිසා මේ දසුන් අපිට කිසිදු ව්‍යාපාරික සමග හෝ කිසිදු වංචනිකයෙක් සමග පෞද්ගලික ආරවුල් නැහැ. මට ප්‍රශ්න තිබෙන මෙතන නාවික හමුදාව පසුව ඉදිරිපත් කරා මාස 36ක් ඇතුළත බිලියන 18 බිලියන 8ක් ලාභ ලෝකෝටි 800ක් ලාභ ලැබුවා කියලා නාවික හමුදාව. හරිද? ඒතර එවැනි අතිශය ආණ්ඩුවට ලැබුණු ධනයක් කෘප්‍රකට ව්‍යාපාරිකට පවරා අයිතු ලාභ ලබා දීම වෙනුවෙන් පවරනකොට එක පැකේජ් එක ඩොලර් 1000ක් දෙන තීරණය කළා. හරිද ඊට පස්සේ ඩොලර් 1000 25 කින් ප්‍රතිශතයට අඩු කරා ඊළඟ එක 1017 කින් ප්‍රතිශතයට අඩු කරා ආණ්ඩුවේ පංගුව ක්‍රමානුකූලව අඩු කරගෙන මේවින් රජයට ලැබුණු ආදායමක් අයතා ලෙස පුද්ගලයෙකුට ගලාගෙන යන්න ඉඩ හැරියා දැන් මගේ ප්‍රශ්නේ තියෙන කාත් එකද දැන් අපි තු ඔය වගේම මහා බැංකු ගනුදෙනු මහා බැංකු ගනුදෙනු රනිල් වික්‍රමසිංහ මහත්මයා ඍජුව මැදිහත් වී එහි අතිරේක ලාභයක් අර්ජුන ඇලෝසියස්ට ලබා ගැනීම සඳහා ඉඩකඩ සැලැස්සුවා දැන් මම විවාද කරන්න ඕන අර්ජුන ඇලෝසියස් එකද මට ප්‍රශ්නේ තියෙන අර්ජුන ඇලෝසියස් මට නෑ ප්‍රශ්නයක් මට ප්‍රශ්නේ තියෙන එතන රනිල් වික්‍රමසිංහත් එක්ක ඇයි මහා බැංකුවේ බාර අමාත්‍යවරයා හැටියට ඔහු මෙම අයිතු ලාභය ලබා ගැනීම සඳහා කටයුතු කරේ මට මෙතන ප්‍රශ්නේ තියෙන කාත් එක්ක ඒ වෙලාවේ ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ ඒ වෙලාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉතින් මට ප්‍රශ්නේ තියෙන ඒගොල්ලන් එක්ක ඒක මම කියන එක එනිසා මම ප්‍රශ්න කරන්නේ අවන්ගාඩ් නෙමෙයි මම ප්‍රශ්න කරන්නේ රජයේට ඉතා විශාල ලෙස ධනස්කන්ධයක් උපයපු ව්‍යාපාරයක්. එයා අවන්ගාඩ්ද සුමතිපාලද පුංචිබණ්ඩද රම්බණ්ඩද කවුද මට අදාළ නැහැ. එවැනි ව්‍යාපාරයක් පවරා දුන්නේ ඇයි? ඔය ප්‍රශ්නේ මම නගින්නේ. ඉතින් ඒක නගින එක මගේ සාධාරණ අයිතිය. මම පෙනී සිටින්නේ දේශපාලනයට.
මම පිනිහිටින්නේ මේ මහජනයාගේ ධනෙ මහජනයාට ලාභ ලබා ගත හැකි ශේත්‍රයන් නේද පුද්ගලිකුගේ අතර යන එකට මම විරුද්ධයි ඒ වෙනුවෙන් විතරයි එහෙම නැත්නම් ඔහු සඳහන් කරන විදිහට චිකාගෝ ක්‍රමයකට ඔබතුමාලා කප්පන් ඉල්ලීමකට නෙමෙයි මම ඉතින් කිව්වනේ අද චිකාගෝ මම එක වෙලාව මෙක්සිකෝ කියනවා තව වෙලාව චිකාගෝ කියනවා තව වෙලාව නයිජීරියා කියනවා නේද දසුන් අපි දේශපාලනය කරන්නේ මේ දේශපාලන අපි කරන්නේ මේ ධනෙ ඉපීම වෙනුවෙන් නම් එවන්ගාඩ් මොකද්ද ධනෙ ඉපීම වෙනුවෙන් අපි මේ දේශපාලනය කරන්නේ මතක තබාගන්න ඒ නිසා අපි කියන්නේ අපි මේ රටේ ජනතාවගේ ධනෙ ආරක්ෂා කිරීම වෙනුවෙන් ව්‍යාපෘතියක දේශපාලනික නිරත වෙනවා ඒ ධනෙ ආරක්ෂා කරන ව්‍යාපෘතියේදී ඒ දේශපාලනයේදී ධනෙ හොරකම් කරපු මංකොල්ල කරුණට කේන් තියෙනවා සාමාන්‍යයෙන් එහෙම කේන්තියක් කියලා ඔබතුමා කියන්නේ හරි අපි බලමු ඔබතුමා 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරනවද ඒක පිළිගන්නවද මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නේ නමුත් මම යටත් ඔබ යටත් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවනේ සඳහන් කරලා බෞද්ධාගම පෝෂණය කරමින් ඒ ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු කරනවා කියලා ඔබතුමාලා පාන්ත්‍රි මන්ත්‍රීවරුන් විදිහට ඒ සඳහා ප්‍රතිඥාව දෙනවා ඔබතුමාගේ පක්ෂයේ සමහර අය සඳහන් කරන පහුගිය කාල සීමාව තුළම බෞද්ධ දර්ශනය පිළිබඳව විවේචනාත්මක අදහස් ඔබතුමා මම සරලව ඇහුවොත් රතු සහෝදරවරු නැත්නම් රතු සහෝදරවරුට ආගම අබින්ද කියලා මොකද්ද ඔබතුමාට තියෙන සරල උත්තරේ එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගම පෝෂණය කොට පවත්වාගෙන යාම සඳහා තිබෙන වගන්තිය පිළිබඳව ඒට විරෝධීව අපේ පක්ෂයේ කිසිදු සමාජිකයෙක් කොතනකවත් අදහස් දක්වලා නැහැ. ඒ වගේම ඔබ එකින් එක ඔබ එකක් ඒකනේ කැලිය ඒකනේ මේ පූර්විකා වලින් වෙන මත හදලා ප්‍රශ්න වෙන ඒ වගේ ඉන්න එපා. එඳ මගේ පූර්විකාවටත් මගේ අදහස කියන්න ඕනේ. නැත්නම් වැරදි මතයක් එනවා. අනිවාර්යයෙන්ම. එඳ කියන්න ඉඩ දෙන්න. ඊළඟ තමයි අර නව ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡා වුණු සාකච්ඡා සභාවේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම 9 වෙනි වගන්තියට අත නොතබන්න සිල දේශපාලන ව්‍යාපාර එකඟතාවයකට ආවා. මම සතුටින් කියන්නේ තියෙන්නේ සංවිධානයේ පවා. ඒක වෙනේවා තිබුණා ඒ ප්‍රශ්නේදී. ඊළඟ බෞද්ධ දර්ශනය පිළිබඳව මම හිතන බෞද්ධ දර්ශනය පිළිබඳව අපිට විවේචනයක් නැහැ. හැබැයි සමහර අවස්ථාවල ඒ බෞද්ධ දර්ශනය මත පදනම් සමහර ක්‍රියාකාරකම් වලට අපේ විවේචනයක් තිබෙනවා. ඒ සමහර ක්‍රියාකාරකම් කියන්නේ මොනවද? සමහර විට මා හිතන දැන් ඔබ හිතුවොත් තව ජන කොට්ටාසයක් පීඩාවටපත් කිරීම සඳහා ආගම නාමයෙන් මෙහෙ වෙනවා. ඒක බෞද්ධ දර්ශනයටත් අදාළයි. ඒක අනිත් දර්ශනයටත් අදාළයි. මම කැමති මොකක්ද ඒ සිදුවීම කියලා. අපි හිතුවොත් මෙහෙම දැන් අපි හිතනවා නම් මේක අපි අපේ රටේ සිංහල දෙමළ මොකද්ද? හින්දු ඉස්ලාම් බෞද්ධ ක්‍රිස්තියානි ආගම් තිබෙනවා. ඒතර ඒ ආගම්වල සම අයිතිය සහ හැම කෙනාට මෙය ඇදහිීම සඳහා තිබෙන අයිතිය පිළිගන්නව වෙනුවට ඒ අයිතිය බැහැර කරනවා නම් අපි ඒකට එකඟ නැහැ. මොකද මම කියන්නේ. ඔබතුමා දැකලා තියෙනවද අත්දැකලා තියෙනවද අයිතිම බැහැර කිරීම කනක් ඔබතුමා මේ ප්‍රතිපත්තිය කියන්නේ. සිදුවීමට අදාළ නැහැ. මම අපේ ප්‍රතිපත්තිය ඒක. ඒතර අපි මේ ප්‍රතිපත්තිය ඉන්නවා. ඊළඟ තමයි අපිට ආගම අබින්ද කියලා අහුවෝ මා විශ්වාස කරනවා අපේ රටේ දේශපාලනයේට ආගම සම්බන්ධ නොකරගත යුතු අපි අපේ දේශපාලනයට ආගම සම්බන්ධ කරගන්නේ නේ මේ ඔබතුමාගේ පක්ෂයේ කෙනෙක් මේ ආගම සම්බන්ධ කරගන්නේ පන්සල් වලට යන්නේ පිළිමවලට වඳින්නේ ගෝත්‍රිකයින් බිමල් රත්නායක මැතිතුමා සඳහන් සම්පූර්ණව කියවන්නේ කෑල්ල ඔක වැරදි මා දැක්ක Facebook වලට උන් කිය බිමල් රත්නායක සහෝදරය එහිදී කියන්නේ පන්සල ඒක බුදුරජාණන් වහන්සේගේ පිළිම හෝ ඒ ඓතිහාසික කුරුමයන් පිළිබඳ නෙවෙයි. එතෙන්දී අපේ රටේ වෙන වේශයක් ඇවිල්ලා තිබුණා. මේ ආගම් දේවත්වය නක්ෂාත්‍ර මුවාවෙන් ජ්‍යොතිෂයේ මුවාවෙන් වෙන බිස්නස් එකක් යනවා. ඒ බිස්නස් එක තමයි එක වෙලාවට පැලයක් අරගෙන එනවා. ඒ පැලේ අරගෙන ඇවිල්ලා තිනවා. ඒ පැලේ පැල කරපුවාම ධනෙ ලැබෙනවා කියලා. තව වෙලාවක මොකද්ද මේ මොකක් හරි ගහක් වෙන්නලා කියනවා. ඒ ගහට ගියපුවාම මේ ආබාධ හොඳ වෙනවා කියලා. හරිද? ඒ වගේම තව වෙලාවක ඔබට මතක ඇති හග්ගෙඩියක් අරගෙන ඇවිල්ලා කියනෝ නේද? මේ හග්ගෙඩිය තියාගත්තාම ඥානෙ ලැබෙනවා. නෑ මෙතුමා කියන්නේ පන්සල් වලට යන්නේ පිළිමවලට වඳින්නේ ගෝත්‍රිකෙන් කියලා කියන්නේ. ඕක වැරදි. ඔතන කියන්නේ අන්නේ එවැනි භාවිතාවන් පිළිබඳව. එවැනි භාවිතාවන් පිළිබඳව
එයා අපේ රටේ මිත්‍යාවට සහ අවිද්‍යාවට කැඳවාගෙන යනවා. අන්නේ මිත්‍යාවට සහ අවිද්‍යාවට කැඳවාගෙන යාම සඳහා ඒ භාවිතාවන් පිළිබඳ විවේචනය තමයි ඉදිරිපත් කරන්නේ. හරිද? ඊළඟ මම කියමින් හිටියේ ආගම අපේ දේශපාලනික අවස්ථා ගන්නවා කියලා නැවත නැවත අහන්නේ සමා කියන්නේ. මේ ප්‍රශ්න ගොඩක් මම හිතන්නේ ගොඩක් තැන්වල හවල් දැන් අපි අවුරුදු 2 3ක් තිස්සේ පිළිතුරු දෙන ප්‍රශ්න. නමුත් නැවත නැවතත් තියෙනවා නැවත නැවතත් කියලා ඇසි. ඒක ආගම පිළිබඳ අපේ ස්ථාවරය තමයි. කවර ආගමක්වත් අපි අපේ දේශපාලන සම්බන්ධ කරගන්නේ නැහැ. අද අපේ රටේ බෞද්ධ ධර්මයටත් එහි තිබුණු උත්තුංගභාවයට එහි තිබුණු ධාර්මිෂ්ඨභාවයට තියෙන ප්‍රධානතම අනතුර තමයි දේශපාලකයන් මේක අවභාවිතා කිරීම. ඔබතුමාගේ අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඒක අවභාවිතාව යොදන්නේ යොදවන්නේ නැහැ. අපේ දේශපාලන න්‍යාය පත්‍රයේට ආගම කොහොමද ප්‍රයෝග කරගන්නේ කියලා අපි කතා කරන්නේ නැහැ. හැබැයි ඔබතුමා අපේ රටේ ආගම් වලට දෙන්න පුළුවන් උත්තරීතරම ගෞරවය තමයි වටිනාකම තමයි අද දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත් කරන් තිබෙන ආගම දේශපාලන න්‍යාය පත්‍රයෙන් දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත් නොකර ගැනීම. අපි ඒ උත්තුංග කාර්යය දෙනවා. දැන් ඔබතුමාගේ දේශපාලන පක්ෂයම නියෝජනය කරන සුනිල් හඳුන්නෙත් මහත්මයා. පසුගිය සතියේ යන ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එතුමා එතනම් දේශපාලන පන්සල ගාව ගන්නවා. එතුමා සඳහන් කරන පන්සලේ හැමදෙරට නිකන් දාන ටික දෙනවා නම් ගිහිලා පිරිකර ටික පූජා කරනවා නම් අපි ජනතාවගෙන් අරගෙන අපි දේශපාලන ව්‍යාපාරය කරා නම් මොකද වෙන්නේ කියන කාරණේ පිළිබඳව සඳෙන් එතුමා පන්සල අරගෙනම බෞද්ධ දර්ශනය අරගෙනම එතුමා පැහැරයක් දක්වනවා. මායික පෞද්ගලිකයක මොකද්ද කියලා දැක්කේ නැහැ. නමුත් මා මේ කියන්නේ ඔබ මේ කියන්නේ ඔක වැරදි. ඔන්න නැවත වත්ලා. නෑ නෑ ඔබතුමාගේ දේශපාලන භාවිතාවයි දේශපාලන යැපීමයි පන්සලට ආදේශ කිරීමක් නේ කරන්නේ. නැහැ. ඔක තමයි තියෙන්නේ. මා මේ කියන්නේ අද අපි ගත්තොත් අද අපි මොනතරම් අපේ රටේ දේශපාලකයා පන්සල් පද පහේ තියෙන මූලිකම පද උල්ලංඝනය කරමින් සැදෑවත් බෞද්ධයෙක් ලෙස ටීවී එකේ පෙනී සිටීම අපි කරන්නේ නැහැ. ඔන්න අපේ එක. තේරුණාද? ඔබ දැක්ලා තියෙනවා. හරිද? මට ඔය ගොඩාක් අයගෙන ඒගොල්ලෝ මේ පන්සිල් පද පහේ කොයි පදේද රැකලා තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. තේරුණාද? ඒතර අපි ඒ භාවිතාවට යන්නේ නැහැ. අපි පන්සල අපේ දේශපාලන වේදිකාව බවට පත් කරගන්නේ නැහැ. හැබැයි ඒකෙන් මම කියන්නේ නැහැ හාමුදුරන් වහන්සේලාට දේශපාලන මතයක් දැරීමේ අයිතිය නැහැ කියලා. ඒක උන්වහන්සේලාගේ අයිතිය. හරිද? හැබැයි දේශපාලකයෝ හැටියට අපි පන්සල හෝ ධර්මීය හෝ අපේ අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටස බවට පත් කරගන්න නැහැ කියන එක තමයි මා කියන්නේ. ඔබ ගන්න අපි ඔබතුමා ඔබ ගත්තොත් මම ජාතක කතා වලින් උදාහරණ ගන්නවා. තේරෙනවද? මම උදාහරණයකට ගත්තොත් අපි හිතමු මේම දැන් සමහර අය ජාතක කතා වලින් උදාහරණ අන්තිම මම දැක්කා මේ දේවදත්තට එහෙම කරන්න පුළුවන් නම් මොකද්ද මේ කරුණට කොහොම කරන්න බැරිද කියලා. මම දැක්ක ඒ වගේ උදාහරණ කරන් තිබේ කැමැතිවරි. දැන් ඉන්නේ කැමැතිවරි. එතකොට එහෙම වෙන බෞද්ධ සාහිත්‍ය විකෘති කරමින් උදාහරණ ගන්නවා. හරිද? හැබැයි අපි බෞද්ධ සාහිත්‍යය ජාතක කතාව එම ධර්මයේ තිබෙන කරුණු සමාජයට යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා හේතු ගැන්වීම වෙනුවෙන් අපි ගන්නවා. ඒ කිසිසේත්ම ආගම දේශපාලන සම්බන්ධ කර ගැනීම නෙවෙයි. දැන් ඔබ කියන විදිහට ඔහොම ගියොත් අපිට පන්සල කියන වචනේ කියන්න බෑ. හාමුදුරු කියන වචනේ කියන්න බෑ. දලදා මල් නෑ මා කියන්නේ ඔබ මා මා බෑ කියන එක නෙවෙයි. ඔබතුමා කියන එක මා කියන එක ඔබ ඒ විදිහට තේරුම් ගත්තොත් මම ඔබට නෙවෙයි කියන්නේ ජනතාවට. මා කියන එක ඔබ ඒ විදිහට තේරුම් ගන්න එපා. මා කියන්නේ අද අපේ රටේ ඉතාමත් විනාශකාරී දේශපාලකයන් මහජනගේ දීපල හොරකම් කරපු කුඩු ව්‍යාපාරවලට හවුල් වුණු විශාල එතනෝල් ව්‍යාපාරවල යෙදෙන බුකී ව්‍යාපාරවල යෙදෙන සහ අපේ රටේ පරිසර හානි කරන වැලිජාවරම් වල යෙදෙන අපේ රටේ පස් ජාවරම් වල යෙදෙන රටට පරිසරයට ජනතාවට අපරාධ කරන අපරාධකරුවන් ආගමේ හැංගිනවා. අන්න ඒක තමයි අපි වෙනස් කරන්න ඕන කියන අදහස තමයි මගේ අදහස. එසේ නැතුව හාමුදුරන් වහන්සේට අපි වඳින එක හරි අපි පන්සලකට යන එක හරි බෞද්ධ සාහිත්‍ය උපුටා දක්වමින් කතාවක් කරන එක හරි ප්‍රතික්ෂේප කිරීම නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍ය නවන සංවිධානවලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පහුගිය කාල සීමාව තුළ බරපතල විවේචනයක් තිබුණා. රාජ්‍ය නවන සංවිධානවල සහ ජනතා විමුක්ති පෙරමුණේ භාවිතාව යම් තැනකදී සමපාත වෙනවා කියන කාරණය. මට එකක් කියන්න. එකක් තමයි ඔබතුමාලගේ එන්ජිඔ න්‍යාය පත්‍රයේ අපි දකිනවා අපේද නැහැ. ඔව් ජනතා විමුක්ති පෙරමුණේ න්‍යාය පත්‍රය සහ එන්ජිඔ න්‍යාය පත්‍රය දෙකක්.
जनता विमुक्ति पेरुने न्यायपत्र बौद्ध सांस्कृतिक कथंधरा रटे प्रधान सांस्कृतिक धारावट पहार देना मध्यगत देशपालन प्रवाह खंडने धानवीन संशोधन अनेक अभी वैदिपुर समहार विलावट में सुनजाति की पील बंद उपतुमाल कथा करना महाजाति की पील बंद निवे प्रश्न उपतुमाल पेनेहीन सुनजाति की पील बंद राज्य नवन संविधान प्रतिपत्ति तोकमाय जनता विमुक्ति पेर मुने तेन प्रतिपत्ति तोकमाय अभी ममुड उदाहरण गत्तो අපි එක නිශ්චිත මොහොතකදී හම්බන්තොට වරාය විකුණුවට විරුද්ධයි. හැබැයි ප්‍රබල ලෙස පෙනී සිටියේ නැහැ කියලා ඔබලා චෝදනාවක් තියෙනවා. මම ඔබට කියන්නද? ඔබට මම සාකච්ඡාවට ගොඩාක් යන්න කැමති නැහැ. හම්බන්තොට වරාය විකුණන කොටත් චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කිව්වේ අපිත් විකුණන්න හිටියේ චයිනා හාබර් එකට මේගොල්ලෝ විකුණන්නේ චයිනා මර්චන්ට් එකට කියලා. හරිද? හම්බන්තොට වරාය විකුණලා හම්බන්තොට වරායට බදු සාන දෙනකොට ඒ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ගේනකොට महिंद राजपक्ष चमन राजपक्ष किसी पार्लमेंट एक विरुद्ध ने अपी हमंत वरा विकुन एक विरुद्ध उद्घोषण करे अपी हमंत वरा विकुन तेल संस्था उद्घोषण अग्ञ ये तेल संस्था उद्घोषण के अपे व्यापार हमंत वरा विकुन कुलम वरा उद्घोषण अग्नि एक अपे उमति व्यापार समहार देवल एस बेंदग हिट पे एक पाट रेदी पटी समहार समहार मैं हमंत वरा विकुन को महिंद राजपक्ष महात्म्या वाचिको एक विरुद्ध अभी विरुद्ध काटारी की अनुपुंद बेंदुमक वंचाव तीरण को महिंद राजपक्ष महात्म केमको अभी एकदरव क्रीम सुधा प्रयत्न धर इधर काटारी की अनुपुंद महिंद जेवीपी का एक न्याय पत्र देशपालन व्यापार अंत एक देशपालन करण पील बंद इस्तावर अंतिम देशपालन व्यापार प्रश्न पीलबंदावर इस्तावर तव पक्ष तव एनजीओ संविधान तव पुरवेशी दहनमें संशोधन पीलबंद अपे इस्तावर दहनमें संशोधन अपेराटे प्रजातंत्रवादी पुल प्रबल पीवर එවැනි ප්‍රබල පියවරක් නොවේ නම් මහින්ද රාජපක්ෂ අතීසුවේ මහින්ද රාජපක්ෂ මහත්මයා 19 ගේනකොට පාර්ලිමේන්තුව හිටියද? ඔව්. සෝරි. මහින්ද රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා කණ්ඩායම. මහින්ද රාජපක්ෂ මා නියෝජනයේ මා ප්‍රකාශ කරන ඔහුගේ කණ්ඩායම ගැන. චමර රාජපක්ෂ මහත්මයා නාමල් රාජපක්ෂ මහත්මයා ඇතුළු ඔහුගේ කණ්ඩායම. ඒතර ඔහු ඒකට නායකත්වය දෙනවා. ඔහුට එනම් කියන්න තිබුණා විරුද්ධ වෙන්න කියලා. නැ පක්ෂ වුණා. ඔහු නායකත්වය දෙනවා කියලා ඔබතුමා කොහොමද කියන්නේ? ඉතින් පොදු ජන එක්සත් පෙරමුණේ නායකයා. එතකොට එතුමා ජනාධිපතිවරණය පරාජය වෙලා වත්තල හේනට. මහමැතිවරණයට 2000 අගෝස්තු මාසේ 16 වෙනිදා මහමැතිවරණ නායකත්ව දින මහින්ද රාජපක්ෂ මහත්මයා. මහින්ද රාජපක්ෂ මහත්මයා මහත්මයා. ඒ වගේම 2005 මේ කණ්ඩායම 2010යි. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ අය තීරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා මහින්ද රාජපක්ෂ එහි ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහින්ද මහත්තයා ජනාධිපති ධුරයේ හෙබෙව්වේ නැතුවට එම මන්ත්‍රී කණ්ඩායම ඔහුගේ ඔබ උන්ට අපවාස කරන්න එපා එම මන්ත්‍රී කණ්ඩායම ඔහුගේ නෙවෙයි කියලා එම හොඳ නැහැ ඒ මන්ත්‍රීවරු කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහත්මගේ මන්ත්‍රීවරු කණ්ඩායම එම මන්ත්‍රීවරු කණ්ඩායමට ඔහු නියෝගයක් ලබා දී යුතු තිබුණා දහනමෙට විරුද්ධ වෙන්න කියලා එතකොට 19ට අපිත් පක්ෂයි මහින්ද මහත්තයත් පක්ෂයි රණිලුත් පක්ෂයි සමර එන්ජියෝත් පක්ෂයි වෙන්නේ නැති අපිට අදාළ නැහැ අපි තීරණ ගන්න අපි මත අපි අදත් කියන එක අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාද සඳහා තමන දිගු පියවර අපි එකට එකලා ඊළඟ මොකද්ද ගෙනාවේ තව අපේ රටේ මේ මොකද අපේ රටේ මහා ජාතිය ප්‍රධාන සංස්කෘතික ධාරාවට ඔබතුමාලා පහර දෙන්න මොකද්ද පහර දීලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතියට මා කිව්වා ඔබට පැහැදිලි කරයි ඒක ඒක න අපි ප්‍රශ්නයක් පැහැදිලි කරපුවාම ඔබට ඒ වෙලාවේ ප්‍රශ්නේ පැහැදිලි නැත්නම් නැවත නැවත අහන්න. ඒ පැහැදිලි කරපු එක ඔබ අහපු ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන නැවත ඒකට විවරණ දෙන්න යන්න එපා. ඒක සාධාරණ නෑ. ඉතින් මම කියමින් ඉන්නේ. ඒතර අපි අපේ රටේ සංස්කෘතියෙන් පිළිබඳව. හරිද? අපි සංස්කෘතිය පිළිබඳ ඉතාමත් හොඳ ඇගීමක් සහ විශ්වාසයෙන් කටයුතු කරන පිරිස. සයි භාවිතාවෙන් ඔප්පු කරන පිරිස. මතක තියාගන්න. හරිද? අපි අපේ රටේ සංස්කෘතිය ආර්ථිකය මේ ජනතාවගේ අයිති මේ ඔක්කොම එකට ගැට ගහලා තියෙනවා. හරිද?
සෝමාවති චෛත්‍ය ගව අක්කර 5000ක් පළවත්ත අක්කර 2000ක් බත්තලන් ගුණ්ඩුව ගව එතුළු දූපත් 14න් දූපත් 2ක් ඇමරිකන් සමාගමකට විකුණලා සංස්කෘතිය රකින්න කතා කරන්න එපා කියන්නේ මතක තියාගන්න අපි ඒවට විකුණන කරන මිනිස්සු හරිද හම්බන්තොට වරාය විකුණන වෙලාවේදී පාර්ලිමේන්තුවේකට සද්ද නැතු ඉඳලා බදු සාහන දෙනකොට ඒකට මේ අනියමින් සහය දීලා මොකද විපක්ෂයක් නැගිටලා යනවා කියන අනියමින් සහය දුන්නා කියන්නේ අනියමට සහය දෙමින් හම්බන්තොට වරාය විකිණීමේ සමාගම් දෙක අතර විතරයි ප්‍රශ්නේ කියන එක විදිහට ඉන්න එකද සංස්කෘතිය රකින්න කියන්නේ පා හරිද සංස්කෘතිය ආර්ථිකය ජාතික නිදහස මේ ඔක්කොම එකට ගැට ගහලා තියෙන්නේ අපි මේ ඔක්කොගෙම නියෝජිතයෝ එසේ නැතුව හරිද එක කොටසක් අත්තරලා එක කොටසක් දේශපාලන වෙනුවෙන් බදා ගන්න මිනිස්සු නෙමෙයි ඒ නිසා මම ඔබට කියන්නේ ඔබට මම ඉතා පැහැදිලිව කියන්නේ අපි ගනු ලබන සෑම තීන්දුවක්ම අපේ දේශපාලන තීන්දුව එය කාට වාසි වෙනවද කාට කවර දේශපාලන ව්‍යාපාරයකට වාසි වෙනවද අවාසි වෙනවද කියලා අපි මනින්නේ නැහැ අපි මනින්නේ ඒක රටට වාසිද ජනතාවට වාසිද කියන එක විතරයි ඒක තමයි අපේ ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ ගෙන් තිබුණ පාර්ලිමේන්තු නේ දැන් ගණාවේ නැති කපි වරද්දක් නෙමෙයි ඔව් තව ඔබේ පැහැදිලි කිරීමේක අපිට කෙටි විරාමයකට අවසර දෙන්න විරාමෙන් පස්සේ අපි යලි මුණ ගහමු අපේ තීරණය වැඩසටහනත් එක්ක ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර කුමාර් දිසානායක මැතිතුමන් එක්ක අනුර කුමාර් දිසානායක මැතිතුමනේ මේ ඔබතුමාලගේ දේශපාලන ගමන් මඟ තුල ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දපදනම් පිළිබඳ යම් තැනකදී ඔබතුමාලා යම් මිනිස්සක් කළා තියනවද යම් නිගමනයකට අවිලා තියනවද මෙන්න මෙච්චර ස්ථාවර ඡන්ද ප්‍රමාණයක් අපිට තියෙන කියලා एक स्थावर चंद प्रमाण पिलबंद अभी आदाशा तिबिन एक लक्ष हतर कहतर मार आसन स्थावर चंद प्रमाण अभी तिबिन निश्चित मोहते पेन नगिन देशपालन चलने ये चंद प्रमाण इहलयामट संबंध तिबिन एक सामान्य तत्व නැහැ ඔබතුමාලගේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඔබතුමාගේ සක්‍රීය දේශපාලනයක් සිද්ධ වෙනවා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් තුල අපේ දේශපාලන සිද්ධ වෙනවා විශ්වවිද්‍යාල තුල දේශපාලනය කරන ශිෂ්‍යයන් දේශපාලනය කරලා එළියට ආවට පස්සේ සමහර වෙලාවට වාමවාදී දේශපාලන උ දක්ෂිණාංශික කඳවුරට යනවා නැත්නම් ඔබතුමා රටහැරලා යනවා ඔබතුමාලේ පිළිබඳව යම් කේවීමක් කරන විශාල ප්‍රමාණයක් එහෙම වෙලා නැහැ ග්‍රාමීය වශයෙන් අපිට සම්බන්ධ වෙන පිරිසුත් ඉඳ හිට අපි ඉවත් කොට තිබෙනවා ඉවත් වී ගොස් තිබෙනවා ඒ වගේම විශ්වවිද්‍යාල වලින් අපිට එකතු වෙන කණ්ඩායම් විතක ඉවත් කොට තිබෙනවා කුඩා ප්‍රමාණයක් ඉවත් වී ගොස් තිබෙනවා හැබැයි ඔවුන් විශ්වවිද්‍යාලයේ දෝන ඉතාම සක්‍රීය ක්‍රියාකාරකෙක් බවට පත් වෙනවා විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට පස්සේ ඔහුගේ පෞද්ගලික ජීවිතේ බැඳී රැකියාව දෙමෝපියම් පිළිබඳ වගකීම දරුවම් පිළිබඳ වගකීමත් එක්ක ඔහුගේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය වෙනසක් වෙනවා එසේ නැතුව අද විශ්වවිද්‍යාලේ මාත්‍යකිට බොහෝ අය තාම ඉන්නවා හැබැයි මට සතුටින් කියන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ අපිට ඉරෙහි අනෙක් කඳවුරේට බොහෝ අය දැන් අපේ දේශපාලන්ට ආශිර්වාද කරමින් ඉන්නවා නම් කියන්න පුළුවන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පහුගිය කාල සීමාව තුළ දැරි චෝදනාවක් තිබුණා දරුවන්ට හරියට ඉගෙන ගන්න පරිසරයක් ජනතා විමුක්ති පෙරමුණ සිද්ධ කරන්න හැ කියලා හැම වෙලාවෙම දරුවෝ පාරට අරගෙන යනවා කියලා කිසිසේත්ම නැහැ මා දේශපාලන ව්‍යාපාරයකට අපේ අභිප්‍රාය තමයි අපේ දරුවන්ට ඉදිරියට යා හැකි වන්නේ අධ්‍යාපනය ලබා ගැනීමෙන් පමණයි එය තමයි අඩු හෝ ප්‍රමාණිකව අපිට ඉතුරු වී තිබෙන්නේ. එයත් විශාල ප්‍රමාණයක් නෙවෙයි. ළමයි 100ක් පළවෙනි පන්තියට ඇතුළත් වුණොත් 8 දිනක් වගේ ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාලට ප්‍රවිෂ්ඨව ලබන්නේ. ඒ කිසිසේත්ම ප්‍රමාණවත් ප්‍රතිශතයක් නෙවෙයි.
ඒක ඉතාමත් කුඩා ප්‍රතිශතයක් ඒ නිසා ඇත්තටම විශ්වවිද්‍යාලයට එන්න පෙර මේ ආණ්ඩුවල අධ්‍යාපන ප්‍රතිපත්තියන් හේතු කොටගෙන විශාල ප්‍රමාණයක් අධ්‍යාපනයේ අත්තරලා යනවා මා දැක්ක වාර්තාවක් තිබුණා පළවෙනි පන්තියට ඇතුළත් වෙන ළමුන්ගෙන් 30,000ක් විතර සාමාන්‍ය පෙළ විභාගෙ ලියන්නේ කියලා හරිද එතකොට ළමයා අධ්‍යාපනයෙන් බැහැර වෙලා තියෙනවා ළමුන් 30,000ක් 10 පන්තියට කලින් හරි ඒ නිසා අපේ ළමයි ඉතාමත් අසීරුත් සිදුරකින් තමයි විශ්වවිද්‍යාලට අවතීර්ණේ සපේ උත්සාහය තිබෙන්නේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ නිදහස්භාවයේ අලුත් සංස්කෘතීන් උකහා ගැනීම ලෝකයේ ඇතිවෙන නව ප්‍රවණතාවත් ප්‍රවණතාවයන් පිළිබඳව අධ්‍යයනය සහ දේශපාලන පිළිබඳව ක්‍රියාකාරීත්වය මේ සියල්ල සහිත විශ්ව දරුවෙක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාව. එනිසා අපි හැම විටම ඒ සඳහා තමයි අපේ ශිෂ්‍යංගමය අපිට හිතවත් ශිෂ්‍යංගුන් පොළඹුන් ලබන්නේ. මා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ පවා. දැන් හැබැයි මා දැක තිබෙනවා විටින් විට ශිෂ්‍යයන් තමගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට ඇවිල්ලා තිබෙනවා. ඇත්තටම අද මේ මා හිතනවා ඒක ශිෂ්‍යයන්ට වඩා කළ යුතු වන්නේ අපේ රටේ දෙමව්පියන්. මොකද මේ ප්‍රමාණකින් වූ අධ්‍යාපනයේ නිදහස් භාවය ආරක්ෂා වී තිබෙන්නේ ඔවුන්ගේ සටන් සාරගල හරහා. ඇත්තටම මගේ යෝජනාව තිබෙන්නේ දෙමව්පියන් ඒ වෙනුවෙන් සටන් කරමු. හරි. දෙමව්පියන් ඒ වෙනුවෙන් සටන් කරන් සූදානම් නම් මං හිතන්නේ දරුවන්ට ඉතාමත් හොඳ දාස් වටපිටාවක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම පාලකයන් අධ්‍යාපන සඳහා ඔබ හිතනවද? මාගා වார்த்தාවක් තිබෙනවා. මාද ගිනාවේ නැහැ. මේ අග්නිදිග ආසියානු කලාපීන්ම අධ්‍යාපනයට අඩුම මුදල් වෙන් කරන්නේ ශ්‍රී ලංකාව. මං එතෙන් එනවා. මං එතෙන් එනවා. ඔබතුමාලා 2015 මැතිවරණයට කලින් නිර්මාල් දේවසිරි මහත්මයාම 106 ඉල්ලලා ටී-ෂර්ට් ගහගෙන පාරට ගියා. ඔබතුමාලා විශේෂ කණ්ඩායමක් පාරට ගියා. හැබැයි 2015 ආණ්ඩුව පත් කරගත්තට පස්සේ ඔබතුමාලා ඒ ආණ්ඩුවේ දින 100ත් ඉන්නවා. ඔබතුමාලා 106 අමතක කරාද? විශේෂයෙන්ම මා හිතන එක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමයි ආරගලේ ප්‍රමුඛම වැඩවලස කරේ. ඔබතුමාලා දේශපාලන ප්‍රවාහය හිටියයි කිය. පොඩ්ඩක් ඔයා මට කියන්න දෙන්නකෝ. හරිද? ඒ කියන්නේ කවදාවත් මේ දසුන් ප්‍රශ්නයක් අහලා මට නෙවෙයි ඕනෑම කෙනෙකුට ප්‍රශ්නේ පටන් ගන්නකොටම මුත් දාන්න එපා. හොඳ නෑ නේද? හරි. ඔබතුමා පැහැදිලි කරගන්න. ඒ සංවරයවත් මෙතනවත් අපිට පවත් ගන්න බැරි නෑ. ඔබතුමා හිතේ නෑ කිය. ඔබතුමා හිතේ නෑ කියන තැන ඉඳන් ආපේ හින්දායි මම ඔබතුමාට කිව්වේ ඔබතුමා දේශපාලන ප්‍රවාහය ඔබතුමාලා හිටියා කියලා. ඒ කියන්නේ ඔබ මම මේ ගැටුමට යන්න ලෑස්ති නැහැ. හැබැයි ඔබ ප්‍රකාශයක් කරනකොට මම කියන්නේ මොකද්ද කියලා උපකල්පනය කරන්න යන්න එපා. මම කියන එක අහගෙන ඉඳලා ප්‍රශ්න කරන්න. පුරුදු වෙන්න අඩුම තරමේ සදාචාරය. මා කියවන්න පටන් ගත්තී 2015ට කලින් එම 106 අරගලයේ ප්‍රමුඛතම කාර්යකරා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ. ඔකර මම කියන්නේ නේද? ඒ අරගලයට දේශපාලන ව්‍යාපාරයකට මතවාදීව සහ ක්‍රියාකාරීත්වයෙන් අපි සහාය දෙනු ලැබුවා. ඔව්. නැත්තම් ඒ අරගලයේ කරලද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කරලද අසාධාරණයක් ඒක අපේ අරගලයක් ලෙස අර්ථකථනය කිරීම. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් අධ්‍යාපන වෙනුවෙන් කවුරු හෝ කෙනෙක් අරගල කරනවා නම් ඒ අරගලයේ තියෙන වටිනාකම ගෞරවේ එයට දෙන සූදානම් දේශපාලන ව්‍යාපාරය. අපි කාගේවත් අරගල ඒ වගේ ජයග්‍රහණ අපේ මල්ලට දාගෙන දේශපාලන ව්‍යාපාරයක් නොවන නිසා. එතකොට ඒ අරගලේ අපිත් පංගු කරුවා. හැබැයි ඒ අරගල අපි කිසිසේත්ම අත්හැරලා නැහැ. ඔබ බැලුවොත් මැතිවරණ වේදිකාවේ එන් පිටතත් සෞඛ්‍ය අධ්‍යාපන පිළිබඳව විතරක් නෙමෙයි විශේෂයෙන් අපි ශේස්ත්‍ර තුනක් ආණ්ඩුවේ අද නිදහස් භාවය අත්හැරලා තිබෙනවා. එකක් අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයේ දෙක නිදහස් සෞඛ්‍ය සේවයේ තුන ප්‍රවාහන මම එතනින් යනවා ඔබතුමා නිදහස් අධ්‍යාපනය ළඟට අරගලයේ කරමින් තිබෙනවා මේ නිදහස් අධ්‍යාපනයේ මේ කප්පාදුවට එරෙහිව අපේ අරගලයක් තිබෙනවා ඒක අත්තරලා නේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන බැලුවොත් අපි මැතිවරණ වේදිකාවේ කරුණු කිව්වොත් අපේ පාර්ලිමේන්තුවේ විටින් විට අධ්‍යාපනය පිළිබඳ විවාද බැලුවොත් අපි ඒ අරගලයේ ඉන්නවා නේද ඔබතුමාන්ට අරගලයේ කරලා ඔබතුමාට ඒ අරගලයේ ජයග්‍රහණය කරන්න පුළුවන් තීරණාත්මක තැනක මේසෙක ඇවිල්ලා ඔබතුමාලා වාඩි වෙනවානේ ඇයි ඔබතුමාලා ඒක දිනාගත්තේ නැත්තේ හිතනවාද මේ ඔබ හිතනවාද මේ දින 100 අපි ඒ ක්‍රියාවලියට හවුල් වුණේ අධ්‍යාපනය හදන්න සෞඛ්‍ය හදන්න කුසකර්මාන්තය හදන්න ඔබ හිතනවාද මේ යක්කුත් එක්ක කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද අපි ඒක මොකටද කියන්නේ අපි තාමත් පැහැදිලිවම ඔබට කිව්වා එම ක්‍රියාවලිය අපේ කොටස ප්‍රජාතන්ත්‍රවාදී සඳහා යම් යහපත් ප්‍රතිසංස්කරණ දිනා ගැනීම. ඒ සීමාව එතන තිබුණේ 2004 චන්ද්‍රිකාගේ ආණ්ඩුවට ඇතුළත් වීම අපේ කොටස. චන්ද්‍රිකාත් එක්ක හැදිලා ඇවිල්ලා රට හදන්න නෙවෙයි. අපි දන්න ඒගොල්ලන් එක රට හදන්න බැරි බව. ඒ කොටස තමයි
රනිල් වික්‍රමසිංහ දියත් කරමින් තිබුණු හරිද රට බෙදාවීමේ ව්‍යාපෘතිය වැළැක්වීමේ සීමාව හරිද ඔබ ඔබ හිතනවා නම් මේ අයත් එක්ක ඉතලම ආර්ථිකය හදන්න පුළුවන් අධ්‍යාපනය හදන්න පුළුවන් ප්‍රවාහනය හදන්න පුළුවන් නීති පද්ධතියක් හදන්න පුළුවන් අපි හිතනද එහෙම එහෙම ජයිපේ කියලා වෙන පක්ෂයක් ඕනේ නැහැ එතකොට අපි යම් කෙනෙක් එක්ක සාකච්ඡාවක් යම් එකඟතාවයකට එනවා නම් එකඟතාවයට එන නිශ්චිත සීමාවක් තිබෙනවා ඒ නිශ්චිත සීමාව තමයි 2015 නම් ওই දිනසීයේ ව්‍යාපෘතිය ඇතුළේ අපේ සීමාව ප්‍රජාතන්ත්‍රවාදී සඳහා යහපත් ප්‍රතිසංස්කරණ දිනා ගැනීම. එතනින් එහා කිසිවක් අපිට අදාළ නැහැ. ඒගොල්ලන් එක්ක. හරිද? ඒතර එතනින් ආරගලයක් තියෙනවා අනිත් ඒවට. අධ්‍යාපනය, ප්‍රවාහන, සෞඛ්‍ය, අපි කුස්කර්මාන්තී ගෝජනතාව මුණ දෙන ගැටලුව, අපේ රටේ මේ වස විස වලින් පිරලා තියෙන ආහාර සංස්කෘතිය මුණ දී තියෙන ගැටලුව, දීවර ජනතාව මුණ දී තියෙන ගැටලුව, රැකියා විරහිත තරුණයාගේ ගැටලුව, අද අපේ රටේ පරිසර පද්ධති විනාශ කිරීම සඳහා ගෙනත් තියෙන ගැසට් නිවේදන විනාශකාරී තීන්දුව ඒවට රි වර්ගලයක් අපිට තියෙනවා. ඒක තමයි අපේ දේශපාලනේ. તો අපේ මුළු දේශපාලන න්‍යායපත්‍රයේම මේ දින 100 කට ඉහළ කරා කියලා විශ්වාස කරන්න එපා. නෑ ඔබතුමා දින 100 සීමාව මයිතා පැහැදිලිව කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම සඳහා යහ ප්‍රජාතන්ත්‍රවාදී සඳහා යහපත් ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා කොටසක් විතරයි. ඔබතුමාලා ඔය වේදිකාව තුල එකම අවස්ථාවක්වත් උදා වුණේ ජනතාව වෙනුවෙන් ඔබතුමාලා ගිහිල්ලා අරගල කරලා දිනා දෙනවායි කියලා කියපු දේවල් දිනා දෙන්න. ඒක මූලික හරයද බිර ඔබතුමා සඳහන් කරපු දිනා ගැනීම විතරයි. ඒ සාකච්ඡාව ඉතින් තදාල නැහැ. ඔබ හිතන්න එපා. ඒ සාකච්ඡාව ඇතුළේ තමයි ඔක්කොම ගණ්ඩ යන්නේ කියලා නෑ. ඒ සාකච්ඡාවේ සීමාව අපි තේරුම් ගන්න තියෙනවා. තේරෙනවද? එතනින් එහා එළිය අරගලයක් අපිට තිබුණා මොකක්ද? නිදහස් අධ්‍යාපන සුරක්ෂිත කිරීම සඳහා වූ අරගලේ. ඒ අරගලේ අපි අත්හැරියේනේ. එතනින් එළිය අරගලයක් තිබුණා ජාතික සම්පත් විකිණීමේදී ඒකට ඇරිය අරගලේ. ඒක අපි අත්හැරියේනේ. ඒක එළිය කරන්න තු ඇයි ඔබතුමා මේස කරන්න බැරි? දින 100 මොනවද කරන්න? මූණට මූණේ ඉඳලා කරන්න. දින 100 මොනවද කරන්න පුළුවන්? දින 100 යාන්තම් ප්‍රතිසංස්කරණ ටිකවත් දිනා ගන්න උත්සාහ දරුවෝ. ඔබ හිතනවද? දැන් කෙනෙක් කියන්න පුළුවන් රටක් විනාශ වී තිබෙන මහා ව්‍යසනයක් මේ දින 100 කට බැර ගන්න පුළුවන්? ඒ අමෝණන් අදහස් වලට මේ රටේ ජනතාව ගෙනියන්න එපා. රටක් ගොඩනැගීම කියලා කියන්නේ අවුරුදු 5ක් 6ක අඩුම තරමේ දිගු කාලන ආර්ථික දේශපාලන සමාජයේම පරිවර්තනය. ඒ නිසා තමයි අපි එදත් මැතිවරණ වේදිකාවේ කිව්වා මැජික් කාර්යයන්ට රට හදන්න බෑ කියලා. රටක් හදනවා කියලා කියන්නේ තනි පුද්ගලයෙකුගේ ආශ්චර්යමත් ක්‍රියාවක් නොවේ. රටක් හදනවා කියලා කියන්නේ සාමූහික ප්‍රයත්නයක දිගු කාලන අරගලයක්. අද මේ පාලනය අසාර්ථක වී තිබෙන ඒ නිසා බොය හිතුවා රටක් ගොඩනගලව කියන්නේ තනි පුද්ගලයෙකුගේ මැජික් කාර් ක්‍රියාවලියක් කියලා. ඒක මැජික් කරුවේ. දැන් ඔබතුමා ඔබතුමා කියනකම අපි යෙදෙන්නේ අපිට දේශපාලනයක් තිබුණා මොකද්ද? මේ රට ගොඩනැගීම සඳහා අත් නොවල හැකි ප්‍රතිපත්ති සමුදාය සහිත සාමික අරගලයක් තිබෙනවා. ඒ අරගලේ අපිට එක අවස්ථාවක් එනවා ප්‍රජාතන්ත්‍රවාදී කොටස දිනා ගන්න. ඒකට අපි උපක්‍රම හදන ඉතින්. හරිද? එතන ගිහිල්ලා ඔබ හිතනවාද මේ අධ්‍යාපනය විනාශ කරන්න ඉන්න නායකයන් එක්ක අධ්‍යාපනය ගැන කතා කරන්න? ඔබ හිතනද එහෙම? එහෙම අපි යන්නේ නැහැ. අපි දැන් ඔබතුමාලා දැන් උතන තියෙන ප්‍රශ්නේ දැන් ඔබතුමාලා එළිය අරගල කරනවට වැඩිය දැන් ගිහිල්ලා මෙහෙම මෙහෙම වාඩි වෙලා ඉදී ඔබතුමාට ඒ ගැටලුව විසඳ ගන්න බැරිද කියන ප්‍රශ්නේ ඔබ හිතනවාද මෙතන තියෙන්නේ මේ එයාට කතා කරලා මට කතා කරලා බේරගන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා? නේද ඔබතුමාට වේදිකාවේ ලිබරල් මොකද්ද? මෙතන තියෙන ලිබරල් ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක්. මේ ආර්ථික ක්‍රමවේදෙම තමයි ජනතාවගේ ඒ කියන්නේ රාජ්‍ය හරිද රාජ්‍ය වගකීම මුළුමනින්ම අත්හරින්මින් රජයේ නීති සම්පාදනයට පමණක් සීමා කිරීමේ ප්‍රතිපත්තියක් තියෙනවා හරිද ඒ ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ නොදෙන නෙවෙයි ඒ ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ නොදෙන නෙවෙයි ඒ නිසා එවැනි ප්‍රතිපත්තියින් එක ගැටනේවා යාළුයි අපි යාළුයි අනේ කොහොමද හලෝ ගුඩ් මෝර්නින් කියලා විස්තර කරන්න පුළුවන් කියලා හිතනවා එහෙම විස්තර ගන්න බෑ ඒවත් දිගු කාලීන එක් සමාජ ක්‍රමයක මේක ධනවාදී නම් මේ ධනවාදී විසින් තෝරා ගන්නා ලද ආර්ථික සහ දේශපාලන උපාය මාර්ගයක ඒ උපාය මාර්ගයේ හලෝ ගුඩ් බයි කියලා බෙදගන්න පුළුවන්කක් කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒකට වෙනම දේශපාලනයක් තියෙනවා. ඔබතුමා ඔය කියන දේවල් දිනා ගන්න නම් ඔබතුමාලගේ ආණ්ඩුවක් මෙන්නකන් ඉන්න ඕනේ කියලා ඔබතුමා ඔය කියන්නේ. නැහැ. එහෙනම් මේ ටේබල් එකේ නම් විසඳ ගන්න තිබ්බනේ. මම කියන්නේ ඒවා විසඳාගති හැකි වන්නේ පාලකයා හිර කිරීමෙන් පාලකයාට පීඩනය දීමෙන් සහිත මහෝසි කිරීමේ අරගලෙ දිහා බලන්න. ඒක අරගලෙ අහුසි වෙන මේසෙද? පාරි. පොර සානාධාරයේ දිනා ගැනීම අරගලෙ බලන්න. ඒක දිනා ගන්න මේසෙ නෙවෙයි පාරේ අරගලෙදී. අද අපේ රටේ අවශේෂ වනාන්තර හෙක්ටයාර් ලක්ෂ 5
ඒ තමයි අපේ විශාල වනාන්තර ආරක්ෂා වෙලා තිබෙන්නේ මේ අවශේෂ වනාන්තර මහලේ දිසාපතිවරයාට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට බලය පවරන ගැසට් මෙදෙනෙක් ගන්නවා හරිද එතකොට ඒ අරගලයේ තියෙන මේස බේරගන්නද ඒ අරගලයේ තිබෙන මේ රටේ පරිසරයේ විනාශයට ඉඩම් සම්පත දේශපාලකයන් අතට අරන් තමන්ගේ දේශපාලන හෙංචයියන්ට බෙදා දීම සඳහා දරන ව්‍යාපෘතියට මේ ඉඩම් සම්පත බහුජාතික සමාගම් මත පැවරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ වන සංරක්ෂණ අධිකාරියෙන් නිදහස් කරලා නේද ගැනීම සඳහා එස්එම් චන්ද්‍රසේන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ දරන ප්‍රයත්නය නෑ මම මා කියන කොට නෑ ඒ ප්‍රයත්නේ කාරණා නෙමෙයි මම ඔබතුමාට කියන්නේ හැම දෙයක්ම මම කියන්නේ නෑ නෑ මේ වගේ බරපතල ප්‍රශ්න ඒවා මම හිතන්නේ හෙට ගෝඨාභයට දැන් අපි විමල් සහෝදර ලියුමක් කරියා වුණා හරිද විමල් සහෝදර ලියුමක් කරියා මේක නතර කරන්න කියලා ඔබ හිතන්නේ නතර කරයි කියලා නෑ මම කියන්නේ ඔබතුමාලට දැන් මේ දුරස්ත ක්‍රමවේදයක් හරි කියන්න පුළුවන් දැන් ඔබතුමාලට මේ කියන්න බෑ ඔබතුමා ටේබල් එකට එන්නේ නෑ හැබැයි ඔබතුමාලා මැතිවරණ කියපු දෙයක් තියෙනවානේ. ඔව්. ඒක ටේබල් එකට ආපුවාම විසඳගන්න බැරි දෙයක් අපි කියපු දේ මොකද්ද? මැතිවරණදී මම කියපු දේනේ මම දන්නේ. හ්ම්. ඔබතුමා 106ක් කරන් දෙනවා කියන අධ්‍යාපනයේ. මේ මැතිවරණදී නෙවෙයි 106ක් ලබා ගැනීම සඳහා අරගලයක් අපිට තියෙනවා. ඒ සඳහා අපි එකතු වෙලා ආණ්ඩුවක් හදමු. ඒ සඳහා ජනතාව ඉස්සරහට එන්න. අද අධ්‍යාපනයට මොකද වෙලා තිබෙන්නේ? ඒ සඳහා වුණ ආණ්ඩුවනේ හැදුවේ ඉතින් ඔබතුමාලා. කවුද ආණ්ඩුවක් හැදුවේ? ඉතින් ඔබතුමාලා කිව්වේ 106ක් දිනා ගැනීම වෙනුවෙන් ආණ්ඩුවකට එන්න කියලා. කවුද කිව්වේ? මට හිතෙනවා ඔබ කොමා තත්ත්වෙන් හිටියද කියලා. ඒ කියන්නේ මෙහෙම කොමා තත්ත්වනේ මේ ඔබතුමා සමහරලාට මේ පරිලෝකෙ ඉන්න ඔබතුමා. ඒ කියන්නේ ඔබතුමා මේ අයින් කරන ඔබතුමා කොමා තත්ත්වෙ ඉඳලා වගේ. ඒ 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනවන්න 106ක් අපි දිනා දෙනවා කියලා කිව්වද? මොනවද මේ කියන්නේ? හරිද? ඒ කියන්නේ සමහර අයගේ ඔළුවේ හැදෙන මනස්ගත මගේ ප්‍රශ්න කරගන්න එපා. මා කියන්නේ ඒ වෙලාවෙදිත් අපි කිව්වේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල වෙමින් තිබෙනවා. අපි කියපු දේ මං කියන්නම් ඔබට අවශ්‍ය නම් මම කලිනුත් කිව්වා මාධ්‍ය වේදින්ගේ ඝාතනය 18 වෙනි සංශෝධනයේ සම්මත කර ගැනීම පුරවැසියේ තව පුරවැසියෙකු දුරකථනයෙන් කතා කිරීම සඳහා බියදනක තත්වයක් ඇති වී තිබෙන සුදු වෑන් සංස්කෘතියක් නිර්මාණය වී තිබීම මේ ආදි ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් තිබුණා එතකොට අපි කල්පනා කරා මේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී තිබෙන තර්ජනය තවත් දිගු කීවොත් මේට වඩා ප්‍රබල අධීරයකට යනවා එනිසා ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම සඳහා යම් ප්‍රයත්නක් අපි දරන්න ඕන. ඒ ප්‍රයත්නයේ කොටසක් ලෙස විවස්ථාවටත් සමහර අනපනතුත් ප්‍රජාතන්ත්‍රවාද ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා මේ අවස්ථාව අපි උපයෝග කරගන්නවා. හැබැයි අවස්ථාව කිසිසේත්ම අධ්‍යාපනයේ 106ක් දිනා ගැනීම වෙනුවෙන් හෝ එය සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් හෝ ඒ අවස්ථාව උපයෝග කරගන්න බැරුව අපි දන්නවා. ඒ නිසා තමයි මා වේදිකාවේ කිව්වේ එම අරගලය සඳහා ජනතාව එකතු වෙන්න ඕන ජනතාව අපි එකතු වෙලා ඒ දිගු කාලන අරගලයට අපි පනපොමු හරිද මේක තමයි අපේ අදහස ඒ නිසා ඒ සීමාවේ සාකච්ඡාවේ අපි ඒ සීමාවේ හිටියා හරිද උත්සාහයක් දැරුවා සාර්ථක වෙච්ච ඒවා තියෙනවා අසාර්ථක වෙච්ච ඒවා තියෙනවා නමුත් අපි උත්සාහය දැලා තියෙන ප්‍රජාතන්ත්‍රවාද දිනා ගන්න හරිද හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් අනුගමනය කරමින් තිබෙන මේ අවුරුදු 78න් පස්සේ නේද දියත් වෙමින් තිබෙන අවුරුදු 32ක් මේ වැරදි ආර්ථික ගමනේ යම් ප්‍රතිසංස්කරණයක් සාකච්ඡා මේසේ ඒගොල්ලන් අරහා දිනා ගන්න පුළුවන් වේවි කියන මිත්‍යාවයි අපි නැහැ කාට හරි මිත්‍යාව ඉන්න පුළුවන් අපි ඒකේ නැහැ අපිට ඒ සඳහා තිබෙනවා එකක් ඒවා දිනා ගැනීම සඳහා අරගලයක් තිබෙනවා සමහර ඒවා දිනා ගන්නවා සමහර ඒවා පරදිනවා පරදිනවා පරදලා තිනවනවා අපි එම අරගල හම්බන්තොට වරායේ විකිණීම වැළැක්වීම සඳහා උද්ඝෝෂණ වැඩ කටයුතු කරා හැබැයි අපි පෙරදුනා හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ විදුලි බල මණ්ඩලයේ කොටස් 8කට කඩලා විකුණන අරගලයක් තියෙනවා අපි ඒක බේරගන්න තියෙනවා අර දීර්ඝ කාලයක් තිස්සේ අපේ රංජන් ජයල් සහෝදරයතු කණ්ඩායම තෙල් සංස්ථාවේ 3/1ක් IOC එකට වික්කා ඉතුරු 3/1ක් ಭಾರತ ඔයිල් එකට විකුණන්න භාණ්ඩාගාරයේ කොටස් 3/1ක් දාලා තිබුණා පීබී ජයසුන්දර හරිද අපි අරගලයක් කරලා අපි උරුසමිති ව්‍යාපාරේ එම 3/1 යලි එම 3/1 යලි තෙල් සංස්ථාවට පවර ගත්තා. හරිද? එතකොට ඒවා තියෙන්නේ සාකච්ඡා මේසෙ නෙවෙයි. සාකච්ඡා මේසෙට යන්න වෙලාවක් තියෙනවා. හැබැයි සාකච්ඡා මේසෙට යන්න පුළුවන්ක මේ සඳවන් බබල සමාජ මතය සහ සමාජ තිරමහු නිර්මාණය කරා. පාලකයාගේ පැවැත්ම අනතුරකට පත් වෙන වෙලාවක පාලකයා ඕගෙන කල්පනා කරයි. එතකන් කල්පනා කරන්නේ. ඔබතුමාලගේ පෞද්ගලික අධ්‍යාපන විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වන මතය මොකක්ද? විශේෂයෙන්ම අද අපේ රටේ ගත්තොත් අපේ රටේ අද අධ්‍යාපනය පවතින්නේ පෞද්ගලික අධ්‍යාපනය හා රාජ්‍ය අධ්‍යාපනය කියන දෙකේම ඒකාබද්ධතාවය මේ වෙලාවේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ නිදාස් අධ්‍යාපනය ලබන දරුවන් ප්‍රමාණයට වඩා වැඩි එළියේ
පෞද්ගලික අධ්‍යාපන වලින් ළමයි අධ්‍යාපන දරා ගන්නා ප්‍රමාණ. එතකොට දැන් පවතින්නේ ඒක. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට අපේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා ඇහුවොත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම සම්බන්ධ වෙන කෙනෙක්ට පැහැදිලි කරමින් යන්න. එතකොට අපේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා ඇහුවොත් අපි හිතනවා අද පෞද්ගලික අධ්‍යාපනයට දරුවන් යොමු වෙන්නේ රාජ්‍ය අධ්‍යාපනයේ අවස්ථා නොමැතිකම නිසා. හරිද? එනිසා අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි සෑම දරුවෙකුටම රාජ්‍ය අධ්‍යාපනයේ අවස්ථා නිර්මාණය කරන. අද දරුවෝ මොකද වෙලා තියෙන්නේ? අද දෙමව්පියෝ තමන්ගේ ඉඩම උකස් දාලා දරුවන්ට උගන්වනවා. ඒ රාජ්‍ය අධ්‍යාපනයේ අවස්ථාවක් නැහැ. සල්ලි වලට අධ්‍යාපනය ගන්න වෙලා තියෙනවා. තමන්ගේ ETF එකෙන් ලැබෙන මුදල් මුළු ප්‍රමාණයම දරුවට උගන්වන්න වියදම් කරනවා. එයි රාජ්‍ය අධ්‍යාපනයේ අවස්ථාවක් නැහැ. සල්ලි වලට ගන්න වෙලා තියෙනවා. අපේ ප්‍රතිපත්තිය තමයි අපි රාජ්‍ය අධ්‍යාපනය පුළුල් කරනවා. හැබැයි මේ අවස්ථාවේදී යම් හෝ කෙනෙකුට අවශ්‍ය නම් මුදල් දීලා අධ්‍යාපනය ගන්න ඒකටත් අවස්ථාවක් තියෙනවා. හැබැයි මුදල් දීලා අධ්‍යාපනය ගන්න අවස්ථාවක් තිබෙන්නේ රාජ්‍ය අධ්‍යාපනයේ අවස්ථාවක් නැති නිසා නෙවෙයි. තමගේ තෝරා ගැනීම නිසා. තෝරා ගැනීමක් ලෙස උන්ට පෞද්ගලික අධ්‍යාපන ලබාගත හැකිව තිබෙනවා. ඒ අපේ පාලනය තුළ. දැන් කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් පවතින තත්ත්වය තුළ. ඔව් මට මොකද දෙන්නේ. කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ඔබතුමාලගේ පාලන කාලයක් එනකම්ම ඉන්න ඕනද ඒ අයට ඒ අවස්ථාව උදා කරගන්න කියලා. මේ වෙලාවේ දැන් ඉතින් අවුරුදු 72ක් මේ පාලකයෝ රට පාලනය කරලා ඔප්පු කරලා තියෙන එක නේද? ඒ කියන්නේ එnde end සල්ලි වලට අධ්‍යාපනය ගන්න වෙලා තියෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනව නේද? අපිට අපේ කාලේ කිසිදු එළිය ගිහිල්ලා අපි අධ්‍යාපනය හැදෑරුවේ නේ. හැබැයි ඒ 80 දශකේ. හැබැයි 90 දශකේ කෙනෙකුට උසස් පෙළ දරුවෝ එළියට ගිහිල්ලා ඉගෙන ගන්න පටන් ගත්තා. 90 මැද භාගෙ වෙනකොට සාමාන්‍ය පෙළ දරුවෝ ගියා. 2000 මුල භාගෙ වෙනකොට නේද අටේ පන්ති වගේ දරුවෝ යන්න පටන් ගත්තා. දැන් පළවෙනි පන්තිය ඇතුළත් වෙන කලින් එළිය ඉගෙන ගන්න යනවා. එනිසා අවුරුදු 72 ක්‍රමානුකූලව අපිට පෙන්ලා තිබෙන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා එළියෙන් මිලදී ගන්න. එනිසා අද අධ්‍යාපනයේ තීරණ වෙලා තිබෙන්නේ තමන්ගේ සාක්විය තරමට. මම හිතන්නේ යුක්ති සහගතයි කියලා යම් දරුවෙක් තමන් ඉපදුණු පවුලේ ආර්ථිකය මත තමන්ට දැනුම ගන්න පුළුවන් ද බැරිද කියලා තීරණ වෙන එක යුක්ති සහගත නේ. දැන් මේ වෙලාවේ එනිසා අපේ ප්‍රතිපත්තිය තමයි එයාගේ ආර්ථික හැකියාවකින් තොරව ඒගොල්ලන්ට අධ්‍යාපන ලබා ගැනීම සඳහා අවස්ථාව නිර්මාණය කළ යුතුයි. හැබැයි මේ වෙලාවේ පවතින්නේ කොහොමද? ඔව් දැන් මේ වෙලාවේ ලක්ෂ 3ක් අපේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනවා. ලක්ෂ 1කමාරක් සමත් වෙනවා. 30,000 විශ්වවිද්‍යාල සඳහා ගන්නවා. හැබැයි ඉතුරු පිරිසට ඇයි පරිසරයක් නිර්මාණය කරන්න සුදුසු නැද්ද? ඔවුන්ට හැකියාවක් තියෙනවා නම් මුදල් තියෙනවා නම් ඔවුන්ට අධ්‍යාපනය හදාරන්න. ඔව් මම ඔබ හිතන්නේ මුදල් තිබිලාද මේ හදාරන්නේ? ඔත් සමහර මේකේ බොහෝ අය මදන බොහෝ අය තමන්ට රාජ්‍ය අධ්‍යාපනයේ අවස්ථාව නිර්මාණය වෙලා නැති නිසා තමයි ඔවුන් පෞද්ගලික අධ්‍යාපනයට යොමු වෙලා තියෙන්නේ. රාජ්‍ය අධ්‍යාපන ඔව් එහෙම වෙලා නැත්නම් එතකොට දැන් තියෙන තත්ත්වය තමයි ඉතින් දැන් රාජ්‍ය අධ්‍යාපනය අහිමි වී තිබෙනවා. හැබැයි දැන් අපිට කියන්න බෑ අපේ පාලනයක් ඉන්නකන් ඉන්න කියලා. මොකද අපේ පාලනයක් කෙනෙකුට ඒ දරුවා දරුවා නෙවෙයි. එනිසා ඒ දරුවාට දැන් පෞද්ගලික අධ්‍යාපනය ලබා ගැනීම අවස්ථාවක් තිබෙනවා. හැබැයි ඒ අවස්ථාවන් ලබා ගැනීමේදී එය ඊට සරලන ප්‍රමිතියෙන් සහ ගුණාංග වලින් යුතුයද කියන ප්‍රශ්න අපි විමසනවා. ඔච්චරයි. දැන් තියෙන එක. හොඳයි ගුණාත්මක වෙනවා නම් ඔබතුමාලා කියන ප්‍රශ්නයක් නැහැ. මම කියන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙන මොකද්ද? තමන්ගේ මුදල් මත තමන්ට අධ්‍යාපනය මිලදී ගන්න තමන්ගේ ආර්ථිකය මත තමන්ට අධ්‍යාපනය ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද? හැබැයි එහෙත් මේ තිබෙන නිශ්චිත මොහොතේදී ඒක නම් ඒ දරුවාට අවස්ථාව තිබෙන්නේ ඒ අවස්ථාව නිර්මාණය විය යුතුයි. ඒක පිළිබඳව අපි වාදයක් නැහැ. ඔව් දැන් ඔබතුමාගේ දරුවත් සයිටම් එකේ මේ ස්ලිට් එකේ ඉගෙන ගන්නවා. මට කියන්න බෑනේ පුතේ මම ආණ්ඩුව අරගෙන අධ්‍යාපන පුළුල් එකක් උඹ ගෙදර ඉපන් කියලා. ඔව් දැන් ඒ අවස්ථාව දැන් ඒ අවස්ථාව තම දරුවෙකුට ස්ලිට් එක නෙවෙයි. වෙන සමාන වෛද්‍ය අධ්‍යාපනයක් අතර විරුද්ධ වෙලා තියෙන්නේ. ඔබ ඔලිව හදාගත්තු මනස් ගන්න. නෑ නෑ මම අහන්න විරුද්ධ වීම නෙවෙයි ඔබතුමාලා කියන්නේ. දැන් ඔබතුමාලා ඔබට මගේ ප්‍රතිපත්තිය පැහැදිලිව කිව්වා. ඔබට තවත් මං හිතන්නේ ඇයි හරහර නෑ නෑ මම මේ මගේ ප්‍රතිපත්ති කියලා තියෙන්නේ මේ වෙලාවේ රාජ්‍ය අධ්‍යාපනයෙන් කොටසක් නම් ලැබෙන්නේ ඉතුරු ටික සම්පූර්ණ කර ගැනීම හරහා තිබෙන්නේ අකමැතිවවත් අමාරු වුණු පෞද්ගලික අධ්‍යාපනය හරහා නම් ඒ නිසා මේ නිශ්චිත මොහොතේ දරුවන්ගේ අධ්‍යාපන පෞද්ගලික හරහා විශාල පංගුවක් ඉටු කරනවා ඒක වහන්න කියලා අපි අරගලයක් කරන්නේ නෑ එහෙම අරගලයක් කරලත් නෑ හැබැයි දැන් වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධව වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නේදී ඔබට මතක ඇති මම නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා කට්ටිය toy site එකකට විරුද්ධ වේදිකා නැංගා. ඔබට මතකද?
ගෙන සයිටම් ගෙනාපු කෙනාම සයිටම් විරුද්ධ වේදිකාව නගිනවනේ. හරිද? එහෙම දේශපාලන ක්‍රියා රටේ තියෙන්නේ. අපිට ඒකෙදි තිබුණේ අපි විතරක් නෙවෙයි. අපේ රටේ වෛද්‍ය උපාධිය පිළිබඳ ප්‍රමිතිකරණ තිබෙන ආයතනයක් තිබුණා. ඒක මොකද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. වෛද්‍ය සභාවත් කියනවා මේකේ දරුවෙක් අපේ රටේ වෛද්‍යවරයෙක් කැටයට කටයුතු කරන සුදුසු නැහැ කියලා. ඔවුන් තමයි ඒකට අවශ්‍ය නිර්ණායක නිර්මාණය කරන්නේ. දැන් ඇවිල්ලා තියෙන එකටත් මම දැක්කා වෛද්‍ය සභාවෙන් කියලා තිබුණා ඒ කිසිසේත්ම අපේ රටේ වෛද්‍යවරයෙක් කැටයට බිහි කිරීම සඳහා සුදුසු ආයතනයක් නෙවෙයි. හැබැයි ඉරිදා පුවත්පත්තරේ වෛද්‍ය සභාවේ සභාපතිතුමා සඳහන් කරනවා අපි ඉඩ ප්‍රස්තාව විවර කරන්න ඕන කියලා දරුවන්ට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල. අපි බලමු ඒක එනකොට. දැන්ම කලබල වෙන්න එපා. ආපු දෙක ගැන මම කියන්නේ. සයිටම් සහ දැන් යෝජනා කරපියක් ගැන. ඒ දෙක වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. විරාමෙන් පස්සේ අපි යලි මොන ගහමු. අපි අලුත් තීරණයේ දේශපාලන සංවාදයත් එක්ක ජාතික ජනබල වේගයේ කොළඹ ශ්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර් දිසානායක මහත්මයාත් එක්ක අපේ තීරණේ අපේ අවසන් විනාඩි කිහිපේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට ක්‍රමක්‍රමෙන් නිහලට එනවා අපි දැක්කා රෝහණ විජේවීර සහෝදරය 82 මැතිවරණයට ඉදිරිපත් වෙනකොට ඔහු 104ක ඡන්ද ප්‍රතිඵලයක් ගන්නවා ප්‍රතිශතයක් ගන්නවා එතනින් පස්සේ පක්ෂය සඳහනගත වුණාට පස්සේ මන්ත්‍රී ආසන 39ක් ලබා ගන්නවා ඊට පස්සේ ඔබතුමාලා සඳහනගත වීම ප්‍රතික්ෂේප කරලා තනින් ගමනක් යන්න උත්සාහ කරනවා මන්ත්‍රී ආසන 6ට ඔබතුමාලගේ බලේ පාර්ලිමේන්තුවේ හැකිලෙනවා ඔබතුමාලා සඳහනගත වෙලා තනින් යන එක අවාසිය කියලා හිතන්නේ ප්‍රමාණාත්මක ගත්තොත් සඳහනගත වීමට වඩා වෙන්ව ගමන් කිරීමේ මන්ත්‍රී උදුර සංඛ්‍යාවේ අඩුවීමක් තිබෙනවා ඔව් හැබැයි දේශපාලනක ගත්තොත් ඒ තමයි නිවැරදි. සාන්දානගත වීම නොවේ. තනිය යන එක. ඔව්. ඉතින් මොකද්ද සාර්ථකයි කියලා කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි දසුන් අපේ රටේ මේ සමාජයේ ගත්තොත් ආර්ථික මෝෂෙන් අපි අද ගත්තොත් රුපියල් ට්‍රිලියන 14ක ණයකරුවෝ. ට්‍රිලියන 14. ඒ කියන්නේ රුපියල් බිලියන නේද ට්‍රිලියන 14ක් රුපියල් බිලියන 14000ක ණයකරුවෝ සාමාන්‍යයෙන් ගත්තොත් එක පුරවැසියෙක් 650000ක පමණ ණයකරුවෙක් බවට පත් වෙලා තිබෙනවා. ඒතර ආර්ථික වශයෙන් මේ අනුගමනය කරලද ප්‍රතිපත්තිය අපේ රටේ විශාල ආර්ථික කඩාවැටීමකට ලක් කොට තිබෙනවා. ආර්ථික වශයෙන් සමාජීය ලෙස ගත්තොත් අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් පවුල් 50කට පමණ එක කුඩුවලට බැහැවිච්ච කෙනෙක් ඉන්නවා. අපේ රටේ දවසකට වාහන අනතුරු හේතු කොටගෙන 8 දිනක් පියනවා. මදක වාර්තාවක් තිබුණා 2016 ජනවාරි මාසයේ ඉඳන් ජූනි 31 කියන මාස 6 ඇතුළත මුළු අවුරුද්දෙම 16ට වඩා අඩු දරුවන් 1400ක් දූෂණයට ලක් වෙලා තිබෙනවා. අපි ඉදිරි තිබෙන නීතිය බලවත් ධනවත් අයට එක නීතියක්. අපිට තොණ්ඩමංගි මල ගෙදර මේක උදාහරණ ගන්න පුළුවන්. කරුණාගේ ප්‍රකාශ මේක උදාහරණ ගන්න පුළුවන්. නේද? ඒ කියන්නේ ධනවත් මේ කවුද මේ උද්‍යංග වීරතුන්ගේ අපලබල එළියට එනවිදින් තේරුම් ගන්න පුළුවන්. නිමල් පෙරරා නේද? අපලබල එළියට එනවිදින් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ධනවත් බලවත් අයට එක නීතියක්, දුප්පත් දුබල අයට තව නීතියක්. දැන් රටේ නීති අසමානතාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. අධ්‍යාපනයේදී ඈත ගම්වල ඉන්න දුව දරුවන්ට මාධ්‍ය මාධ්‍ය වාර්තාවක් තිබුණා පාසල් ගණනාවකට වැසිකිළිනේ. තව පාසල් ගණනාවකට දැන් නිර්ණායකයක් දෙන අත සෝදාගෙන ඉන්න කියලා වතුරනේ. පාසලේ අත හොදාගෙන ඉන්න කියලා නිරෝධායන නීතියෙන් කියනවා. හරිද? එහම අධ්‍යාපනයේ අසමානතාවක් තිබුණා. ජීවිතේ ගත්තොත් එක් කණ්ඩායමකට මහා ධනයක් එක් රැස් කරගෙන යම් සුඛ විහරණ සහිත ජීවිතයක් තියෙනවා. ඈත ගම්වල ජනතාව දිස බැලුවොත් තමන්ට එදා වේලා හරි හමන් පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න බැරි ජීවිතයක් තියෙනවා. ඒ නිසා මේ අවුරුදු 72 මේ දේශපාලකයන්ගේ ගමන් මගේ ඇති කොට තිබෙන දේශපාලන ආර්ථික සමාජ ඛේදවාචකයක. හැබැයි මේ ඛේදවාචකේ ඇමතුරුනේ, ඇමතුරුන්ගේ දරුවන්නේ, උන්ගේ ඥාතින්නේ, ඔවුන් වටා හිටපු කණ්ඩායමක්නේ. මේ ඛේදවාචකේ මහා බරක් බවට පත් වී තිබෙන්නේ අපේ රටේ පොදු ජනතාව. එනිසා අපේ රටේ පොදු ජනතාවට දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි.
මොන පරිවර්තනයක්ද ආර්ථිකම පරිවර්තනයක් ඕන මේ 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 අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තින් වෙනුවට අපේ රටේ ජාතික ආර්ථිකයට පණ පොවන ඒ ප්‍රතිඵල ගම දක්වා ගලාගෙන යන නේද ඒ ආර්ථිකයට රටේ ජනතාව සහභාගී වෙන නව ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි ඒක මේ පාලකේ හදන්නේ ඒ වගේම අපේ රට හොඳ දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි දේශපාලනී ව්‍යාපාරයක් වෙනුවට මහජන සේවයක් බවට පරිවර්තනය විය යුතුයි අද අපේ රටේ දේශපාලන අතිශය ලාභ ලබන ව්‍යාපාරය මම කියන්නේ ජනාධිපතිවරයා නෙවෙයි ගමේ ඉන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාට දීපල එක්රැස් විදිය බලපුවාම ඒක විශාලම ලාභ ලබන ව්‍යාපාරයක් ඒ නිසා මේ මේ ව්‍යාපාරය බවට පත් වෙලා තියෙන දේශපාලන මහජන සේවය බවට පරිවර්තනය විය යුතුයි මේ කඩා වැටෙමින් දෙන සමාජය යහපත් සමාජය බවට පරිවර්තනය කළ යුතුයි ඒක දහම තිබෙන අන්න එය මේ අර්බුදේ නිර්මාණය කළා තියෙන දේශපාලන ස්වභාවික විපත් නෙවෙයි මේකක්වත් මා කලින් කියපු සියල්ල ඇවිල්ලා අපේ රටේ පාලන අධිකාරීන් විසින් අපේ රට උරුම කරලා තිබෙන ඛේදවාචක ඒ ඛේදවාචක වලින් ඛේදවාචකයේ මේ අනුගමනය කරමින් තිබුණු සමාජ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස ඒ නිසා අපි තව පක්ෂක කොටස් කරුවෙක් වුණා කියලා ඒ ඛේදවාචකයට විසඳුමක් ලැබෙන්නේ නැහැ කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ඔබතුමාලා පාරේ අරගල කරනවට වැඩිය වේදිකාවේ ගුරුරහා වෙනකන් චෝදනා කරනවට වැඩිය පාර්ලිමේන්තුවේ චෝදනා කරනවට වැඩිය එළියේ ඉඳන් කරන අරගලයට වැඩිය සාර්ථක නැද්ද ඇතුළට ගිහිල්ලා අරගල කරලා දිනන දෙන එක එතකොට ඔබතුමාලා ඉන්නේ ගේ ඇතුලේ නැහැ නැහැ අය ඔබතුමාලා 2000 නැත් මා කිව්වේ අය පටලගන්න බා 2004 මා කිව්වේ ගී ඒ වැඩවලට නෙවෙයි කියලා මම ඒක ඔබතුමා අමතු දුරක් ගන්නවා ඒ නමුත් ඒ ආණ්ඩුවේ ඒ නිශ්චිත මොහොතේ වැඩි කරන්න ඕන නිසානේ මේ අමති দূරේ ගත රට හදන්න නැවි මම නෑ නෑ රට හදන්න නෑ ඉතින් අමති দূරේ තුල දැන් ප්‍රශ්න ඇහුවනේ මට පිළිතුර නැවත නැවත මතක් කරන්න එපා ඒක එතකොට දැන් මම කියෙමින් ආවේ සාමාන්‍යයෙන් ගත්තොත් නේද එතකොට මේ 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 අර්බුදය ඇවිල්ලා මේ අය නරක මිනිස්සු අපි හොඳ මිනිස්සු ඇතුළට ගමු වැඩේ හරියයි කියලා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ ප්‍රතිපත්තීමේ ප්‍රශ්නය තේරුණාද प्रतिपत्ति में प्रश्न है हिंसा ओन अनु अनु अनुगमने करना प्रतिपत्ति आप ये प्रतिपत्ति परस्पर है तेरो एक हिंसा होल्लीवीम पलक ने देख अभी तो वाट में आंडू कैबिनेट मान लेके लड़ापाल लेकर अभी तो ना कैबिनेट मान लड़ापाल लेकर रंगे पुनः बुरा नहीं एक में जनता वाट पेन ना अटवागत्वी का कैबिनेट मान लड़ापाल लेकर निकाल चंद्रिका आगे लड़ापाल लेकर चंद्रिका कुमार तुंग तारा आदि में बालपट बेंदी मनोती तवेल එයාගේ යාළුවෝ ටික තමයි චන්ද්‍රිකාගේ රටපාලන ඉතින් මහින්ද මාතක රටපාලන කරේ මහින්ද රාජපක්ෂ කොටාබි රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ලලිත් වීරතුංග නාමල් දරුවෝ එයාගේ ක්ලික් එක රනිල් රටපාලන කරේ රනිල් වික්‍රමසිංහ මලික් සමරවික්‍රම පාස්කර ලිංගම් චරිත රත්නත්ති රටපාලන කරේ ටිප් එනිසා මේ අපිට ආණ්ඩු කියලා පෙන්වුවට මේ කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරු ලොකු වාහනවල යනවා මාර කලබලෙන් යනවා ට්‍රැෆික් කඩාගෙන යනවා මෝටර් සයිකල් දාගෙන යනවා රට මිනිහන් තීන්දුව ගන්න බොරුවනේ මේ රටේ තීරණාත්මක තීන්දුව ගන්න අරගොල්ලෝ අපි ගොඩක් අපිට ඔය හම්බ වෙන පාර්ලිමේන්තු ඇමතිවරු අපි හම්බුනාම නෝ ඇමතිතුමා මොකද වෙන්නේ ඔයගොල්ලෝ තමයි ඉතින් දන්නේ තේරුණාද දන්නේ හරිද එනිසා ඔබ හිතුවට මේ ආණ්ඩුවට ඇතුල් වෙනවා කියන්නේ ඕක නෙවෙයි ඔක ආණ්ඩුව නෙවෙයි මේ ආණ්ඩුව හැම වෙලාවෙම මිහිවන් ඔය කැබිනට් මණ්ඩලයට කලින් හරිද සෑම කැබිනට් පත්‍රිකාවකම සාකච්ඡා කරන වර කට්ටිය එකතු වෙලා දනු මහින්ද රාජපක්ෂ මහත්මයා फ्री कैबिनेट मंडलेट सहभागी වෙන්නේ නැද්ද කියලා මට කියන්න. මම දන්නවා සහභාගී වෙනවා. කැබිනට් මණ්ඩලයට පෙර ඒ කැබිනට් පත්‍රිකා සාකච්ඡා කරලා කෝකද පාස් කරන්නේ කෝකද අනුමත කරන්නේ කියලා තමයි කැබිනට් මණ්ඩලයට යන්නේ. මෙහෙම තමයි රනිල් කරේ. මෙහෙම තමයි චන්ද්‍රිකා කරේ. ඒ නිසා මේ රටේ ජනතාවට පෙන්වුවට මේ කැබිනට් මණ්ඩලය තමයි මාර තීන්දු తీරන ගන්නනේ ලොකු වාහනවල යන පුරු. හරිද? මේ තුන් හතර දෙනෙක් කල්ලියක්. ඒ නිසා අපි ආණ්ඩුවට ඇතුල් වෙනවා කියන කෝකටද? අර අතින්ද? අර අර බොරු උඩින් අටවලා තියෙන වලල්ලට නේද ඒක ඒ නිසා ආණ්ඩු කොටස් කරුම් බවට පත් වෙන්නේත් නේ ආණ්ඩු කියන වෙන එක දින 100 යනකොටත් ඔබතුමාට ඒ වැටහිම තිබුණේ නැහැ තිබුණා ඒකනේ අපි අරගෙන විතර සීමාව හිටියේ ඒකනේ මම එතන හර ගියේ නැහැ කියලා ඔබට කිව්වේ අර ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම සඳහා කොටස විතරක් හිටියේ නිසා නැත්තම් ඔබ කිව්ව පරිදි අර දිනා අන්න ඔබටම තීරණා නේ එහෙම කිව්වනම් අර 106 දිනා ගන්න ඔතෙන්ට යනවා ඒවට යන්නේ නැත්තේ මොකද දන්නවද ඒක අපි දන්න නිසා ඔබට වැටුණා අන්තිමට හරි ඒක හොඳයි. ඒ මම තේරුම් මම කියන එක. ඉතින් එතන හරි හරි පැහැදිලි. එතන අපේ සීමාව. ඒ සීමාවේ අපි ඉන්නේ නිසා. ඒ නිසා මා හිතනවා අපේ රට ගොඩනැගීම සඳහා තියෙන්නේ මේ කාගේවත් කොටස් කරුව බවට පත් වෙමින් නෙවෙයි. හරිද? අපේ රටේ මේ රට ගොඩනැගී හැකි ඒ සඳහා ප්‍රතිපත්තියක් තිබෙන, ඒ සඳහා කැපකිරීමක් තියෙන, ඒ සඳහා ඥාණයක් තිබෙන කණ්ඩායමක සාමූහික ප්‍රයත්නක් අපේ රට ගොඩනැගීම සඳහා පාලනය ගොඩනගා ගත යුතුයි. අසීරුයි.
මෙහෙම කිව්වම කාටවත් හිතන්න පුළුවන් මනෝරාජිකයි. අපි මනෝරාජික මිනිස්සු නෙවෙයි. ඒ වගේම අපි අසුබවාදී මිනිස්සුත් නෙවෙයි. සමාජවාදී ඔබතුමාලා ගොඩනගන්න යන රාජ්‍යයන් ලෝකෙ තියෙනවද දැන්? සමාජවාදී කියලා කියන්නේ මොකද්ද කියලා බැහැවුවොත්. සමාජවාදී ගති ලක්ෂණ තීරණය කරන්නේ ඒ මොහොතේ ඒ රටේ පවතින ආර්ථික සමාජ සංස්කෘතිකම වර්ධනයේ තත්ත්වය. හරිද? සමාජවාදී කියන්නේ ලෝකෙ එකක් ගර්හිත හරිද? නිකම් මේ මොකද්ද අර කම්මලට ගිහිල්ලා ප්‍රේම එකක් හදලා අච්චුවක් හදලා ඒ අච්චුව කියලා එකක් නෙවෙයි සමාජවාදී කියන්නේ. සමාජවාදී කියන්නේ නිරන්තරයෙන්ම චලනයට වීමට භාජනය වෙන. ඒ රටක තියෙන ආර්ථික මට්ටම, සංස්කෘතික මට්ටම, සමාජීය මට්ටම කල්පනා කරලා ඒ ගලපට ඒ රටට ගැලපෙන්නා වූ ආර්ථික ප්‍රතිපත්තියක් ජනතා මත කේන්ද්‍ර කරගෙන ගොඩනැගීම. ඒකයි සමාජවාදී. හොඳම උදාහරණයක් කියන්නේ. රෝහණ සහෝදරයා ජීවිතුමින් අතර කාලේ රෝහණ සහෝදරෙන් ඇහුවා ওই විදිහට මාධ්‍යවේදියෙක් ওই විදිහට වඩා ටික වෙනස් ප්‍රශ්නයක් ඇහුවා. ඔබ ඇවිල්ලා හදන්නේ රුසියාවද චීනද කියලා. ඒක තමයි සමාජවාදී ප්‍රධාන කඳුර දෙකක්. එකක් රුසියාව අනිත් එක චීනය. රෝහණ සහෝදර දුන්නේ උත්තරේ මොකක්ද? රුසියානු සපත්තුව අපිට ලොකු වැඩි. චීන සපත්තුව අපිට පොඩි වැඩි. ඒ නිසා අපි නිර්මාණය කරගන්නේ අපිට අනන්‍ය වූ සපත්තුව. ඒක තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය. අපිට අනන්‍ය වූ සපත්තුව හදාගන්නේ කොහොමද? අපිට අනන්‍ය වූ ආර්ථික ප්‍රතිපත්තිය හදාගන්නේ කොහොමද? ඒ සඳහා ඕනෑම රටක් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සාකච්ඡා කරන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එක ඒ රටේ පිහිටීම. දෙක ඒ රටේ ජාතික සම්පත්. තුන ඒ රටේ මානව සම්පත්. මේක තමයි රටක් සංවර්ධනයේ පිළිබඳ උපාය මාර්ගය. පිහිටීම ගත්තොත් අපේ රට ඉතාමත් වැදගත් පිහිටීමක් අපේ රට තියෙනවා. ඒ නිසා අපේ රට සංවර්ධනය කිරීම ඉතාමත් වැදගත් ස්ථානක් තමයි වරාය කියලා අපි විශ්වාස කරනවා. අද කොළඹ වරාය කියන ලෝකේ වරායවල අතර 26 වෙනි ස්ථානයේ බහලුම් හෝමාර කිරීම. හැබැයි ලංකාවට බඩු ගන්නේ ඩොලර් බිලියන 30ක. 20ක. ලංකාවෙන් බඩු යවන්නේ ඩොලර් බිලියන 10ක. එහෙනම් අපේ රටේ මේ වරාය ක්‍රියා ඔක්කොම එන්නේ යන්නේ වරායෙන් කියලා උපකල්පනය කරොත් ඩොලර් බිලියන 30ක තමයි මේ වරාය අපිට දායකත්වයේ තියෙන්නේ. හැබැයි ලෝකේ 26 වෙනි ස්ථානයේ ආවේ මොකක් නිසාද? මේක ඉතාමත් ප්‍රති අපනයන මධ්‍යස්ථානක පිටට තිබෙන වරායක්. හරිද? ඒ නිසා තමයි මේ වරායට මේ තරම් හරිද? මේ ඇඟිලි ගහන්නේ ඒකට. ඔබට මතක ඇති රජින ජැටිය චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව වික්ක පියනෝ සමාගමට. අපිට පුළුල් කරන්න තිබුණා ගැඹුරු මුහුද තිබුණු ජැටිය, දකුණු ජැටිය. දකුණු ජැටිය මොකට දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. චයිනා හාබර් එක අධික කරන්න. අද කොළඹ වරාය කරන මෙහෙයුම් වලින්, ඒ කියන්නේ කන්ටේනර් මෙහෙයුම් වලින්, මේ බහලුම් මෙහෙයුම් වලින් 35% කරන්න චීන සමාගම. අපිට ඉතුරු වෙලා තියෙනකොට නැගිටිර ජැටි අඳුමතරන් සංවර්ධනය කරගන්න. දැන් අවුරුදු 4ක් වෙනවා නැගිටිර ජැටි ජැටි හදලා, දිය කඩනේ බඳලා අවුරුදු 4ක් වෙනවා. දොඹ කරගෙන ඉන්න දෙන්නේ. හරිද? අපි වේදන් කරපොත් සල්ලි. දොඹ කරගෙන ඉන්න අර්ජුන රන්තුංග වෙනාඩු පාඩුකම් තියෙන පුළුවන් එතුමන්. හැබැයි එතුමා කැබිනට් පත්‍රිකාවක් දැම්ම දොඹ කර 4ක් ගේන්න. රනිල් වික්‍රමසිංහ කැබිනට් 4 කැබිනට් පත්‍රිකාව විසිකලා දැම්ම. හදපු ජැටියර දොඹ කරගෙන ඉන්න දෙන්නේ. දැන් දොඹ කර 3ක් ආවා. පහුගිය 20 වෙනිදා. නේද? බාණ්ඩ දුන්නේ. අපි සල්ලි දීලා කනපු දොඹ කර. අපි කුලියට ගත්ත නැමක අපේ වරායට අපේ භූමියට දොඹ කර බාණ්ඩ දෙන්නේ. ඔබේ ගෙදර ඔබ වාහනේ යනකොට නේද? හාල් කිලෝ 10ක් අරන් ඔබේ කාර් එකට දාගන්න. ඔබේ මිදුලට ගිහිල්ලා බස්සනවා. ඔබගේ මිදුල, ඔබගේ වාහනේ, ඔබගේ හාල්. එහා ගෙදරින් කියන බාණ්ඩ දෙන්න බෑ කියලා. මේ වගේ වැඩක් නේ. ඉන්දියාවෙන් කියව බාණ්ඩ දෙන්න බෑ කියලා. සේවකයන් උද්ඝෝෂණය කරා. හරිද? දවසකට ලක්ෂ 80 ගානේ ඩැමරේජස් ගෙව්වා. ලක්ෂ 900ක් ගෙවන්න වුණා ඩැමරේජස්. සමහර සේවකයන්ට සිද්ධ වුණා වරාය දොඹ කරේට නැගලා උද්ඝෝෂණය කරන්න. එයි. අපේ දොඹ කර බාගන්න. ඔබේ හාල් ටික ඔබට බාන්න ඔබේ වහලෙ උඩ නගින්න ඕනද? මොකද මේ උනේ? ඉන්දියාව කියව බාන්න දෙන්න බෑ කියලා. ඊට පස්සේ උරුස සමිතියක මහින්ද මහත්තයා හම්බෙන්නේ. උරුස සමිත මහින්ද මහත්තයා කතා කරා පීවී ජයසුන්දරට. පීවී කතා කරා ඉන්දියන් තානාපති කාර්යාලයට. කතා කරලා බාන්න දෙන්නම් කිව්වා. හයි කරන්න දෙන්නේ නැහැ කිව්වා. ඔන්න මතක තියාගන්න. ඔබතුමාට ඒ තොරතුරු ඔක්කොම එනවා. මේක නැත්තම් නැහැ කියන්නේ. හරි දැන් බෑවනේ හිට හයි කරන්න කියන්නේ. තොරතුරු ඕනේ නැහැ මං කියන සත්‍යද අසත්‍යද කියලා හොයාගන්න පුළුවන්. දැන් බාපු දොඹ කර හෙට හයි කරන්න පටන් ගන්න කියන්නේ. දෙන්නේ නැහැ. හරිද? එන්න මොකක්ද වෙලා තියෙන්නේ? අපිට වරාය කේන්ද්‍ර කරගත් ආර්ථික උපාය මාර්ගයක් තියෙනවා. අපි ආර්ථික සැලසුම්. හැබැයි මේ උපාය මාර්ගදී වෙලා තියෙන මේ වෙනකොටත් වරාය ප්‍රධාන ජැටි ගණනාවක් මේ පාලක බෞද්ධාතික සමාගම වල විදේශ රාජ්‍යන්ට විකුණලා තියෙනවා. එක දෙක අපේ රට ජාතික සම්පත් තියෙනවා. අපිට විශාල ජාතික සම්පත් නැහැ. අපි ගත්තේ ඉරුම් ගන්න. අපි අවසන් වෙනාලේ කියපේ දෙන්නේ ඔබතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති හකුල. ඔව්. එතකොට අපි ගත්තොත් අපේ සම්පත් ජාතික සම්පත් ස්වභාවික සම්පත් තිබෙනවා. එතකොට මේ ස්වභාවික සම්පත් අපි කොහොමද කළමනා කරලා ඉකලා තියෙන්නේ? ඔබ ගත්තොත් ඉල්මනයිට් නිදී මට මතක කණ්ඩජවලි සංස්ථාව පටන් ගත්ත 1956 වගේ. ඒ ආසන්නේ 50 දශකයේ.
දැන් ආසන්න වශයෙන් ගත්තොත් අවුරුදු 70කට කිට්ටු වෙලා තියෙනවා. අවුරුදු 70ක් අද ඉල්මනයිට් නිදි අපි පටවන්නේ නිකන් වැලි ලෙස. හරිද? කෝප් කමිටුවට ගෙනාවට පස්සේ මේක ගැන විමසුවා. දැන් පටවන කිලෝග්‍රෑම් එකක් ඩොලර් 2යි. හරියට නිස්සාරණය කරලා අදාළ මූලද්‍රව්‍ය ගත්ත ඩොලර් 5000ට දෙන්න පුළුවන්. ඩොලර් 5000ට විකුණන්න පුළුවන් සම්පත ඩොලර් 2 ගන්න විකුණන අවුරුදු 70ක්. අන්නේ ජාතික සම්පතේ එතන සලස් මදලා පණ පවන්නේ කොහොමද? ඒක අපේ සලස් මේක. ඊළඟ අපේ රටේ පීටි මත් එක ඉතාමත් වැදගත් සංචාරක ව්‍යාපාරයක. හැබැයි සංචාරක ව්‍යාපාරයේ අපේ මාන්නේ මොකද්ද? මොකද්ද අපේ මාන්නේ? අපේ සංචාරක ව්‍යාපාරයේ මාන්නේ අපි වෙනස් කරන්න ඕනකම තියෙනවා. දැන් මේ යන මාන්නේට ඕන තරම් නේද? මේ 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 හවායි වල යන්න පුළුවන්. එහෙම නැත්නම් බාලි දූපත් වල යන්න පුළුවන්. මේ තියෙන මාන්නේ. අපි අලුත් මාන්නේකට අපේ සංචාරක ව්‍යාපාරය කියනවා. ලෝකේ සංචාරකයා කොහේ ජීවත් වුණා? පිරිසුදු වතුර පුට පොදක් බොන්න නම් ලංකාවට එන්න. ඔබ කොහේ ජීවත් වුණා? පිරිසුදු වාතාශ්‍රය ගන්න ඕන නම් ලංකාවට එන්න. ඔබ කොහේ ජීවත් වුණා? නිසංස්කල ජීවිතයක ඔබ ගත කරන්න ඕන නම් ලංකාවට එන්න. ඒක තමයි අපි සංචාරක ව්‍යාපාර බ්‍රෑන්ඩ් නේම් එක. ඒකට අදාළ ඉතාමත් හොඳ පරිසර පද්ධතියක් තියෙනවා. ඒ නිසා අපේ සංචාරක ව්‍යාපාරේ නව මානකෙකින් අපි දිනු කරන්න සැලසුම් අද. ඊළඟ අපේ රටේ ඉඩම් සම්පතක් තියෙනවා. අද අපේ රටේ ඉඩම් සාමාන්‍යයෙන් ගත්තේ 111 කුසිකාර්මික ඉඩම් තියෙනවා. පළවෙනි එක මේ 111 කුසිකාර්මික ඉඩම් අපි කිසිසේත්ම වගාවෙන් අහිමි වෙන්න අපිට දෙන්නේ නැහැ. අපේ පළවෙනි වගකීම තමයි මේ කුෂ්කාර්මික බිම්. අපේ මුළු ඉඩම් වලින් 111 දක්වා පහළ බැලලා තිබෙනවා. මේ 111 අපි ආරක්ෂා කරගන්නවා ඒක අපේ සලස්සන. එහෙනම් අපි කුෂ්කර්මාන්තය යලි වේගවත් නව ප්‍රබෝධයක් දෙන කුෂ්කර්මාන්තය දක්වා අපි වර්ධනය කරනවා. ඒ වගේම අපි රටේ ඉතාමත්ම තරුණ පරම්පරාවක් ඉන්නවා. මේ තරුණ පරම්පරාවට අපි නව ව්‍යවසායකත්වයක් නිර්මාණය කරනවා. අද අපේ රටේ ව්‍යාපාර පටන් ගන්නේ කොහොමද? කොහොමද පටන් ගන්නෙ? ඉවට ඔබ බලන්න කොළඹ ඉඳන් නුවර පාරට යනකොට පාරයිනත තියෙන හැම කඩයක්ම කඩයක් දාන්න හදනවා. එක කොතුලෑල්ලක් දාන්න හදනවා. හැම කඩයක්ම වල හැම කොතුලෑල්ලක්ම පාළුවට ගිහින්. ඉවට ලෝකේ තවදුරටත් ව්‍යාපාර සිද්ධ වෙන ඉවට නෙවෙයි. දත්ත තොරතුරු ගලාගෙන යාම මත. එහෙම ඒ පුරව කතන මත තමයි ව්‍යාපාර දියුණු වෙන්නේ. ඒ නිසා අපි අපේ රටේ සුළුවා මධ්‍ය පරම නිවසායක උම්මාදයක් නිර්මාණය කරමු. ලෝකේ ඕනෑම රටක් එක තරම් කරගත හැකි තෝරාගත් ශේෂ්ත්‍ර. හැම ශේෂ්ත්‍රෙම නෙවෙයි. අපිට හැම ශේෂ්ත්‍රෙම තරම් කරන්න බෑ. අපිට ආවෙනකෝ තෝරාගත් ශේෂ්ත්‍රෙන් අපි ලෝකෙ වෙනද පොලක් අත්පත් කරගන්න. ඒ සඳහා උසලස්මක් අපි නිර්මාණය කරමු. ඒ නිසා මේ රට මේ ඉර වෙලා තිබෙන ණයගුලින් අපේ රට ජනතාව පීඩාවට පත් වී තිබෙන ආර්ථික බෙලහීනතාවෙන් ගොඩේම සඳහා ආර්ථික දැක්මක් අපිට තියෙනවා. මම අවසන් කරන්න. හරි. මේ නිශ්චිත මැතිවරණ ගත්තොත්. මම මේ කියන කරුණු ටිකක් දුරයි. මේ නිශ්චිත මැතිවරණ ගත්තොත් ඔබට අවස්ථාවක් තියෙන එකක් මොකද්ද? මේ පාර්ලිමේන්තු සුද්ධ කරන්න. මේ රටේ ජනතාවට පාර්ලිමේන්තු ගැන තියෙන හැඟීම මොකද්ද? අපේ රටේ මොකක් කර විනාශයක් වුණොත් රටේ ජනතාව විනාශය ප්‍රාර්ථනා කරන පාර්ලිමේන්තුවට. කොරෝනා හැදුනොත් කියන්නේ පාර්ලිමේන්තුවට හැදියන් කියලා. එමනේ. සාරම් බෝම්බයක් ගහපම් කියන ඔතෙන්ට ගහන්න එන කියලා. එයි. පාර්ලිමේන්තුව පොතේ තියෙන පාර්ලිමේන්තු උත්තරීතර නීති සම්පාදනය කරන මූල්‍ය බලය තිබෙන ඒ මුදල් පරීක්ෂා කිරීමේ බලය තිබෙන ආයතනය තමයි පාර්ලිමේන්තුව. හැබැයි මේ පාර්ලිමේන්තුව ජනතාව ප්‍රාර්ථනා කරන්නේ මොකද? හින. හින ප්‍රාර්ථනා කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය වුණේ. මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න 225. එයාගේ හැසිරීම අපි අදාල නැති 25 වුණාට. එහෙට මෙහෙට පණිනවා විකිණෙනවා. ආණ්ඩුවක තීරණාත්මක පැවැත්ම පිළිබඳ සංවාදයක් කරනකොට පාර්ලිමේන්තුවේ ප්‍රවෘත්ති වල යන්නේ ක්‍රිකට් පූර්වීස් නේද? ක්‍රිකට් පිටි ස්කෝර් මේ මේ ලකුණු පූර්වුවා. දැන් 102යි. වසන් සේනක දැන් ආව 103යි. ආයෙ ගියා 102යි. මොකද්ද මේ? අපි අවසන් කරමු. මම අවසන් කරන්න යන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්තියක් නැති කණ්ඩායමක් ගෙන්තිර 1 2 පාර්ලිමේන්තුව අසංවර ඇසිරීම. මිරිස්කුඩු ගේනවා, පිහි ගේනවා, පුටු වලින් ගහනවා, බයිබලෙන් ගහනවා. පාර්ලිමේන්තුව කොහොමද මේක? පාර්ලිමේන්තුව සති ගණනාවක් සමහර අවස්ථාවල කතානායකතුමා ළමයිට තහනම් කරනවා. පාර්ලිමේන්තුව බැලීම ළමයිට තහනම් කරනවා. හැබැයි ලංකාවේ කවදාවත් සත්තුවත් ළමයිට තහනම් කරලා නැහැ. එයි හැසිරීම. 3 අපරාධ කරුවා. ලංකාවේ ප්‍රධාන පස් ජාවරණකාර පාර්ලිමේන්තුව. ලංකාවේ ප්‍රධාන බුකිකාර පාර්ලිමේන්තුවේ. ලංකාවේ ප්‍රධාන වැලි ජාවරණකාර පාර්ලිමේන්තුවේ. ලංකාවේ ප්‍රධාන අරක්කු කම්මල් අයිතිකාර එතනෝල් ජාවරණකාර පාර්ලිමේන්තුවේ. මේ පාර්ලිමේන්තුවක්. මේ පාර්ලිමේන්තුව සුදු කරන්න ඕනේ නැද්ද? ඒ පාර්ලිමේන්තුව ජනතාවට අවසන් වශයෙන් කියන්නේ. මේ කිසි කෙනෙක් ජයන්තිපුර බැරියර් එක කඩාගෙන පාර්ලිමේන්තුව දොර කඩාගෙන ඇතුළු වුණා නෙවෙයි. මේ සියලු දෙනා ජනතාව තෝරාපත් කළේ වල තියෙනවා. ඒ නිසා අපි කියන දැන් ජනතාවට අවස්ථාවක් ලැබලා තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව සුදු කරන්න. ඔබ ජාතික ජන බලවේගෙන් එක නියෝජිත වැඩිපුර යවන්න. හොරෙක් අඩු වෙනවා. බුකිකාරය අඩු කරගන්න පුළුවන් වෙයි. අරක්කු කම්මලයිති කාරය අඩු කරගන්න පුළුවන් වෙයි. හොඳ නැද්ද? හොඳයි. ඒ නිසා අපිට දිගුවරකලයක් තියෙන මේ සමාජය වෙනස් කරන්න. හැබැයි අපිට මේ මැතිවරණදී කෙටි සටනක් තියෙන ඒ සටන තමයි මේ පාර්ලිමේන්තුව සුද්ධ කිරීමේ අරගලේ පාර්ලිමේන්තුවේ ඔබේ හඬ ඔබේ ප්‍රශ්නයක් ආපුවම අර මේ පාර්ලිමේන්තුවේ බලන අපි 6 දෙනා හිටියි
අපේ ආයතන පාර්ලිමේන්තු ජනතාවගේ ප්‍රශ්න අවදි කරනකොට කරුණු ඉදිරිපත් කිරීමේදී සාකච්ඡා වේදී අපේ ප්‍රමුඛතම කණ්ඩායම බවට පත් වී තිබෙනවා. හොඳයි අපේ ඔබගේ හඬ නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජනය කරන මේ වෙලේ මාලිමාවෙන් වැඩි ප්‍රමාණයක් මේ මැතිවරණ තෝරාපත් කරන්න වෙනවා කියලා අවසාන මොහොතේදී හරි මේ ලැබෙන අවස්ථාවේදී මා ප්‍රකාශ කරන්න කැමති බොහොම ස්තුතියි ඔබ සම දිනාටම. හරි. ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මැතිවරණ එක්ක අපි අද තීරණයේ තීරණාත්මක හමුවීම සටහන් කළේ. මම පටන් ගන්නකොට ඔබට කිව්වා තිත්ත දේශපාලන ඇත්ත මිනිස්සුද ඇත්ත දේශපාලන තිත්ත මිනිස්සුද කියලා ඔබ තීරණය කරන්න කියලා. ඒ තීරණය කිරීම වෙනුවෙන් ඔබට කාලය ලැබිලා තියෙනවා. ඔබ තීරණය කරන්න අපි සමු ගන්නවා අද තීරණේ ජලි මුණ ගැහිම ලබන ඉරදා රාත්‍රී 10ට තීරණේ තීරණාත්මක හමුවීමක් වෙනුවෙන් බෙහෙම් සුතේ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මැතිවරණ උත්තරට අයබන් කියලා වැඩසටහනින් සමු දෙන්නේ. අපි තව දවසක මුණ ගැහෙමු. අපි සමු ගන්නවා ඔබට සුබ රාත්‍රියක්.